ஆய் பந்தருவனே சிறு தினாட்டம் சுப சந்தியாவா சிறு தினாம சாதனையும் பிலிகன்னா 2024 சஸ்பெல கினும் கரண அப்பகே பந்தியட்ட அப்பி மீட்ட சத்தி தேக்கட்ட கலிங் கினும் கரண விஷய சம்பந்தேன் ஹந்துன்வாதீமே சம்பந்தன பவத்தவுவா ஏக்கட தருவோ கீபதனை சம்பந்தவிலா ஹிட்டியா ඊට අමතරව ඒකේ රෙකෝඩින් එක අපි ලබලා දුන්නා දරුවන්ට බලලා දෙමෝපියොත් එක්ක සාකච්ඡා කරලා තමන්ට සුදුසු විෂය ධාරාව තෝරා ගන්න අවශ්‍ය දැනුම ඒ තුලින් ලබලා දෙන්න තමයි අපි උත්සාහ කරේ. එතකොට යම් කිසි කෙනෙක් තව කෙනෙක් කියනවාටවත් එහෙම නැත්නම් තමන්ගේ යාළුවා තෝරගත්ත කියලාවත් උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගන්න එක හොඳ නෑ අපි ඒකෙදී පැහැදිලි කරලා කිව්වා. හරි. එතකොට අපි අද ආරම්භ කරනවා මෙම උසස් පෙළ පාඩම් මාලාව විෂය කරුණු ඉගැන්වීමේ කටයුතු. එදා අපි කරේ ආරම්භක සම්මන්ත්‍රණයක්. එහෙනම් අපි අද ජූනි මාසයේදී ජූනි මාසයේ 22 අද අපි අද ආරම්භ කරනවා උසස් පෙළ විෂය නිර්දේශයේ ඉගැන්වීමේ කටයුතු. හරි. එදා මම එතකොට ආරම්භක සම්මන්ත්‍රණයේදී දරුවෝ මම විෂය නිර්දේශය සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කරා 12 වසරට විෂය නිර්දේශයේ කොපමණ ප්‍රමාණයක් තියෙනවද කාල පරිච්ඡේද කොච්චරක් තියෙනවද 13 වසරට කොච්චරක් තියෙනවද කාල පරිච්ඡේද ඒ වගේම මොනවාද ආවරණය කරන්න ඕන විෂය කොටස් කියලා. හරි. එතකොට මම අද බලාපොරොත්තු වෙනවා දැන් අද මම හිතනවා මේ අවිලේ ඉන්න දරුවෝ උසස් පෙළට ගිණුම් කරණය කිරීමේ පරමාර්ථයෙන් පන්තියට සම්බන්ධ වෙනවා කියලා. හරි. එහෙම හිතලා තමයි මම ඉගැන්වීමේ කටයුතු කරන්නේ. එතකොට කෙනෙකුට මේ තුලින් තවදුරටත් ගිණුම් කරණය තුල මොනවද ඔයා හදවාට හදාරන්න තියෙන්නේ කියන කාරණාව පැත්තට දැනගන්න පුළුවන්. තර උසස් පෙළ ගිණුම් කරණය තෝරා ගන්නකොට තියෙද්දි තියෙන එක කරුණක් තමයි අපට ඕ ලෙවල් වලට ගිණුම් කරණය හා ව්‍යාපාර අධ්‍යයනය කරලා තියෙනවද නැද්ද කියන එක. ඇත්තම කිව්වොත් දරුවෝ ඒක අපට මෙතෙන්ට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. මෙතන ඉන්නවා නම් යම් කිසි දරුවෙක් උසස් මේ සාමාන්‍ය පෙළට ව්‍යාපාර ගිණුම් කරණ අධ්‍යයනය හදාරපු දරුවෙක් එයාට උසස් පෙළ ගිණුම් කරණය බොහොම පහසුවෙන් හැදෑරීමේ කරන අවස්ථාව තියෙනවා. හැබැයි සාමාන්‍ය පෙළට ගිණුම් කරණ ව්‍යාපාර අධ්‍යයනය නැකිරුවා කියලා එය අධ්‍ය උසස් පෙළ ගිණුම් කරණය හදාරන්න නැත්නම් උසස් පෙළට වාණිජ විෂය ධාරාව හදාරන්න බාධාවක් නෙවෙයි. තේරුණාද? ඒ හින්දා මුලින්ම කියන්නේ ඒක හොඳට හිතර ගන්න අපි ඕ ලෙවල් වලට ඇකවුන්ට්ස් ඉගෙනගෙන තියනවා. ඒ හින්දා අපිට ලොකු දෙයක් නෑ ඉගෙන ගන්න. එහෙම හිතන්න එපා. මම දැන් ඔය කට්ටියට පාඩමෙන් පාඩම පෙන්වන්න මොනවද උසස් පෙළට බලාපොරොත්තු වෙන්නේ. ඒතර මම සාමාන්‍ය පෙළ ළමයින්ට මම විෂය උගන්වද්දී හැම වෙලේම මතක් කරන දෙයක් තමයි පුතේ සාමාන්‍ය පෙළ කියන්නේ මොකද්ද ගිනුම් කරණය හඳුන්වා දීමේ අවස්ථාවක් කියන්නේ ගිනුම් කරණය හඳුන්වා දීමේ අවස්ථාවක් තමයි ගින මේ සාමාන්‍ය පෙළ කියලා කියන්නේ තේරුණාද ගිනුම් කරණය හඳුන්වා දීමේ தත්ත්වයක් තමයි සාමාන්‍ය පෙළ කියලා කියන්නේ හැබැයි උසස් පෙළ කියන්නේ පුතේ උසස් පෙළ ගිනුම් කරණය කියලා කියන්නේ ගිනුම් කරණය ප්‍රායෝගිකව යොදා ගන්න ආකාරය පිළිබඳව හැදෑරීමක් තමයි අපි උසස් පෙළදී කරන්නේ. ඒ හින්දා සාමාන්‍ය පෙළේදී ඉගෙන ගත්තා වගේ අපට සාමාන්‍ය දැනුමක් නෙවෙයි අපි ඇත්තම වචනේ තේරුමේ හැටියටම අපි ගිනුම් කරණය සම්බන්ධයෙන් උසස් දැනුමක් අපි මෙතෙන්දී ලබා ගන්නවා. නේද? අපි කතාවට දින අපි දැන් ඇඩ්වාන්ස් ලෙවල් ළමයි කියලා. නේද? එතකොට අපි ඔය කටට උසස් පෙළ ඉගෙන සාමාන්‍ය පෙළදී ඉගෙන ගත්ත දරුවන්ට වගේ නෙවෙයි අපි උගන්වන්නේ උසස් පෙළ දරුවන්ට යම් කිසි ගැඹුරු විෂය ධාරාවක් තමයි උගන්වන්නේ. ගිනුම් කරණය නැත්තම් කොමස් ඊට පස්සේ එතනින් ගියාට පස්සේ විද්‍යා මේ විද්‍යා විෂය ධාරාවන් ගණන් විෂය ධාරාවන් නේද තාක්ෂණික විෂය ධාරාවන් කලා විෂය ධාරාවන් මොකක් තෝරගත්තත් ඔය කට්ටියට සාමාන්‍ය පෙළට වඩා ඇඩ්වාන්ස් උසස් මට්ටමේ ඉගෙනීමක් තමයි කරන්නේ විෂය නිර්දේශ තුල. ඒක හොඳට දරුවෝ හිතර ගන්න. මොකද නැත්තම් ගොඩාක් දරුවෝ අපරාධේ නොමග යනවා. අනේ අපි සාමාන්‍ය පෙළට ඉගෙන ගත්තනේ අපට ඔය ඇකවුන්ට්ස් වල මුල් පාඩම් ටික ඕනේ නැහැ. අපි ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ අවුරුදු දෙකක් කියලා. ඒ අවුරුදු දෙක නෙවෙයි පුතේ ඔයා ඉගෙනගත්තු ඔය අවුරුදු 11ක් හරි උසස් පෙළ මේ අවුරුදු දෙකක් හරි. හරිද? එහෙනම් මම මේ දේ නැවත මතක් කරේ ඔය කට්ටියගේ ටාගට් එකක් ඉලක්කයක් තියාගන්න ඕන පුතේ උසස් පෙළ ඉහළින්ම තමත් වෙලා විශ්වවිද්‍යාල වරම් දිනා ගන්නවා කියන එක. වාණිජ විෂය ධාරාව තුලින්. හරි. එහෙනම් පුතේ අපි අද ඉගෙනීමේ කටයුතු ආරම්භ කරනවා. මුලින්ම මම ඔය කට්ටියට කියලා දුන්නා වගේ කිව්වා වගේ මම ඔය විෂය නිර්දේශය සවිස්තරාත්මක විෂය නිර්දේශය අද හඳුන්වලා දෙනවා. ඒකට මේ පැය දෙකම ගන්නෙ නෑ. රයිට්. කෙටි වෙලාවක් තුල මම සම්පූර්ණ විෂය ධාරාවම ඔය කට්ටියට හඳුන්වලා දෙනවා.
හරි එකන ඒක ඔකට්ටිය දැනගන්න ඕනේ ඉදිරියට ඉගෙනගෙන යන්න තේරුණාද දරුවනේ නැතු ඔකට් මම හැමදාම කියන දේ තමයි ඔයා යන්නේ කොහෙද කියන දන ඔයා දැනගන්න ඕනේ මේ ඔයා කොතෙන්ද යන්නේ ඔයාට තව කොච්චර දුර යන්න තියනවද ඔයා දැන් ඉන්නේ කොතනද අන්න ඒක ඔකට්ටිය ඉගෙන ගන්න මොකද උසස් පෙළ කියන්නේ පුතේ ඔකට්ටියට පෙළ පොතක් නැහැ නේ ඉස්කෝලේ තියෙන එකම දේ මේ විෂය නිර්දේශය තේරුණාද දැන් සාමාන්‍ය පෙළට නම් පෙළ පොතක් තියනවා ඔයාට ඔයා දන්නවා පෙළ පොත බැලුවා මම මේ පාඩම තමයි මේ උගන්වන්නේ මට එහෙනම් තව පාඩම් කීයක් ඉගෙන ගන්න තියෙනවද කියලා ඒක සාමාන්‍ය පෙළ ඒක පොඩි ළමයිගේ වැඩක් දැන් ඔකට්ටිය ලොකු ළමයි ඇඩ්වාන්ස් ලෙවල් උසස් පෙළ කරන්නේ ඒත් ඔකට්ටිට ආයේ පෙළ පොත් හම්බෙන්නේ නැහැ ඉස්කෝලේ ගුරුවරු දෙන සටහන් ටික තමයි ඔකට්ටිට පාඩම් කරන්න ඉදිරි වෙන්නේ ඒ හින්දා පුතේ ඔකට්ටිය විෂය නිර්දේශයට හොඳ අවබෝධයක් දැනගන්න මේ ලබා ගන්න ඕනේ මොනවද ඔකට්ටිට ඉගෙන ගන්න තියෙන්නේ දැන් මේ ගුරුවරයා මොනවද උගන්වන්නේ තව ඔකට්ටිට මේ පාඩම යටතේ මාර්තුක කීයක් ඉගෙන ගන්න තියෙනවද අවසාන වශයෙන් වාට උසස් පෙළ විභාගයට පෙනී ඉන්නකොට විෂයන් විෂයේ පාඩම් කීයක් තේමාවන් කීයක් ඉගෙන ගන්න තියෙනවද කොපමණ විෂය පරාසයක් වාට ඉගෙන ගන්න තියෙනවද කියලා හොඳට හිතට ගන්න ඕනේ අද දවසේ. හරි අද දවසේ ඒක හොඳට හිතට අරගෙන අපි හොඳ ගමනක් යන් දරුවෝ කට්ටිය විභාගයේ අවසාන දිනේ දක්වාම මොකටත් එක්ක රැඳිලා ඉන්නවා. දිගටම මේ පන්තියේ ක්‍රියාත්මක කරනවා. ඔකටට නිබන්ධන ලබාලා දෙනවා අවශ්‍ය විදිහට ඒ වගේම ඔකටට අභ්‍යාස දෙනවා. ඒ අභ්‍යාස මම හරි වැරදි බලනවා මම ඒකේ ක්‍රමවේදෝ කටට ඉදිරියට කියලා දෙන්නා කොහොමද ඒවා හරි වැරදි බලන්න ඕනේ කියලා හරි ඒ හින්දා මම ඒකට ඔකටට ඉදිරියේදී මේ පිළිබඳ වැඩි දැනුවත් කිරීමක් කරනවා අද එනම් පුතේ අපි මේ බලමු මොනවද අපට මේ විෂය නිර්දේශය තුල අපට ඉගෙන ගන්න තියෙන්නේ මම හිතනවා සියලු දෙනාටම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනක පේනවා ඇති කියලා රයිට් මම මේක ඔකටට PDF එක දෙනවා මොකද මම කලින් PDF එක නොදුන්නේ එහෙම දුන්නම පුතේ ඒක නිකන් තවත් එක නිබන්ධනයක් විතරයි අවබෝධයක් නැහැ ළමයින්. ආ විෂය නිර්දේශන කියලා ඔබ දෙකන නමලා පොතාස්සේ දාගන්නවා. එච්චරම තමයි ඔබ උසස් පෙළ කරලා ඉවර වෙනකන්වත් ওই විෂය නිර්දේශය දිහා හැක් කරලා බලන්නේ නැහැ. නේද? අපි ෆිසිකල් ක්ලාස් වල දෙනවනේ නිබන්ධනේ මේක මුද්‍රණය කරලා ළමයින්ට. නේද? එතකොට ඒත් එහෙමයි ටියුට් එක පොතාස්සේ දා යනවා. ආ එච්චර තමයි. ඈ එහෙම නැතුව නෙවෙයි ඔය කට්ටියට මේක හොඳට හිතර තියාගන්න මේක ගයිඩ් කරගන්න. ඔයා මම කරන පාඩම පාඩම මේකේ ලකුණු කරගන්න. print එකක් අරගෙන ඔයා ටික් කරගන්න. සර් එතකොට ඔයා දන්නා සර් ආ රයිට්. අද පළවෙනි පාඩම කරා හෙට දෙවෙනි පාඩම කරනවා. තව මේ මාතෘකාව යටතේ පාඩම් කීයක් කරන්න තියෙනවද? මොනවද මේ මාතෘකාව යටතේ ඔකට ඉගෙන ගන්න තියෙන්නේ? සවිස්තරාත්මකව මේකේ තියෙනවා. රයිට්. බලන්න මේ තියෙන විෂය නිර්දේශය. පුතේ පළවෙනිම පාඩම තමයි අපිට තියෙන්නේ ගිණුම් කරණය සහ ඒ අවශ්‍යතාවය විග්‍රහ කිරීම. දැන් අපි සාමාන්‍ය පෙළ ඉගෙන ගත්තේ කොහමද? ගිණුම් කරණය සහ එහි අරමුණු හඳුනා ගැනීම. හඳුනා ගැනීමක් අපි එතෙන්දි කරේ. මෙතෙන්දි විග්‍රහ කිරීමක් කරන්නේ. ඒ කියන්නේ විෂය කරුණු පුතේ අපි ගැඹුරින් අධ්‍යයනය කරනවා සාමාන්‍ය පෙළට වඩා බොහෝ සෙයින් ගැඹුරු විෂය කරුණු අපි මෙතෙන්දී කතා කරනවා ඒ හින්දා මම නැවත කියනවා සාමාන්‍ය පෙළ ඉගෙන ගත්තා ඉගෙන නොගත්තා කියලා ප්‍රශ්නයක් නෑ අපි මෙතන ඉඳලා මුල ඉඳලා අපි මේ සියලු දේම සාකච්ඡා කරගෙන යනවා දුවේ පුතේ තේරුණාද ඒ හින්දා මේ පිළිබඳ හොඳට අවධානයෙන් ඉන්න ඕනේ හරි මේකේ අද මම අද පළවෙනි පාඩම ආරම්භත් කරනවා හරි මේකේ පළවෙනි පාඩම මම උගන්වන්න පටන් ගන්නවා එතකොට ඔයාලට තේරෙයි සාමාන්‍ය පෙළට ඉගෙනගත් දේවල්ට වඩා පුළුල් දැනුමක් අපට මෙතෙන්දී ලැබෙනවා කියලා. හරිද පුතේ? ඉතින් හිතන්නකෝ දැන් ඔකට අද මේ ඉන්නවා වගේ නෙමෙයි ඔකට 2024 උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙලා 2024 ට යනකොට ඔකට මේ ගිණුම් කරන විෂය සම්බන්ධයෙන් බොහොම පුළුල් දැනුමක් ඔකට ලැබිලා තියෙනවා. හරිද පුතේ? පළවෙනි පාඩම යටතේ පුතේ අපට මාතෘකා කතා කරන්න තියෙනවා ප්‍රධාන වශයෙන්ම මාතෘකා තුනක් යටතේ. ප්‍රධාන මාතෘකා තුනක් යටතේ. 1.1, 1.2, 1.3 කියලා ප්‍රධාන මාතෘකා තුනක් යටතේ ඉගෙන ගන්න තියෙනවා. බලන්න මෙතන මොනවද තියෙන්නේ කියලා. ඉස්සරවම ආයතනයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන් තීරණ ගැනීම සඳහා ගිණුම් කරන තොරතුරු වැදගත් වන ආකාරයේ විග්‍රහ කරනවා. ඒ යටතේ අපි ගිණුම් කරණය කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්නවා. ගිණුම් කරණයේ අවශ්‍යතාවය ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඇල්මක් ඇති පාර්ශවයන් කවුද කියලා ඉගෙන ගන්නවා. ඒ කට්ටියගේ තොරතුරු අවශ්‍යතාවයන් මොනවද කියලා ඉගෙන ගන්නවා. රයිට් ඊට පස්සේ ගිණුම් කරණයේ ප්‍රභේද වර්ගීකරණයක් අපි ඉගෙන ගන්නවා. රයිට් ඊට අමතරව ගිණුම් කරණය මේ පරිසර සාධක ටික ගිණුම් කරන්නට අදාළ පරිසර සාධක ටික එහෙම නැත්නම් අපි කතා කරනවා ව්‍යාපාර පරිසරයත් එක්ක ගිණුම් කරණය කොහොමද ගැටෙන්නේ? අන්න ඒ ටික ව්‍යාපාර අපි කියන ගිණුම් කරන පරිසරය හඳුනා ගැනීම, ගිණුම් කරන පරිසරයේ තියෙන සාධක මොනවද? ඒ වගේම ආර්ථික ඒ පරිසර සාධකයන් කොහොමද ගිණුම් කරණයට බලපාන්නේ? ඔවා පුතේ MCQ පේපර් එකේ ඔකට ලැබෙනවා. මම ඊට පස්සේ ඉදිරි දවස්වලදී ඔකට පේපර් එක ගැනත් කියලා දෙනවා. කොහොමද පේපර් එක හැදෙන්නේ? ඒ සියලු කරුණු ඔකට ලබලා දෙනවා.
හරි එහෙනම් මේ පන්තියේ බොහොම සැලසුම් සහගතව අපි පවත්වාගෙන යන්නේ හරි ඒකයි මේ නිබන් විෂය නිර්දේශයක් ලබලා දෙන්න ඔකට ඒතර ඔකට මේක ටික් කරගන්න පුළුවන් මොනවද දැන් මේ කරන පාඩම් මොනවද මගේ ඇරෙන්නේ මගේ ඇරිලා තියෙනවාද ඒක මට මතක් කරන්න පුළුවන් ඒ මේ පාඩම් මගේ ඇරිලා එහෙම වෙන්නේ නැහැ අපි බොහොම ක්‍රමානුකූලව මේ දේවල් සැලසුම් කරලා තියෙනවා ඊට පස්සේ ගිනුම් කරන පරිසරය සම්බන්ධ ඊට පස්සේ ගිනුම් කරන ක්‍රියාවලිය පිළිබඳව අපි ඉගෙන ගන්නවා සමස්ත ගිනුම් කරන ක්‍රියාවලිය ගැලීම් සටහනකට මේ අරගෙන අපි ඒ සියලු කාරණු ටික ඉගෙන ගන්නවා ඒකෙදි ගණදෙනු හඳුනා ගැනීම ගණදෙනු මූලික පොත් මොනවද සටහන් කරන මූලික පොත් හැබැයි සාමාන්‍ය පෙරට වඩා මූලික පොත් ගොඩක් අපි මෙතෙන් ඉගෙන ගන්නවා උදාහරණයක් විදිහට මම කියන්න දැන් පුතේ ඔකට්ටිය සාමාන්‍ය පෙරට ඉගෙන ගත්තේ මුදල් පොත කියලානේ නේ මුදලින් කරන ගණදෙනු සටහන් කරන පොත මොකක් කියලාද ඉගෙන ගත්තේ පුතේ ඔකට්ටිය ඔකට්ටිය ඉගෙන ගත්තේ මුදල් පොත කියලා නේද ඔකට්ටිය වගේ මම ඔකට්ටිය උගන්වන්නේ මුදල් පොත කියලා හරිද අපි උගන්වන්නේ සාමාන්‍ය පෙර ළමයිට මුදල් පොතේ තමා මුදලින් කරන ගණදෙනු සටහන් කරන්නේ ඒ පුතේ ඕ ලෙවල් වලට ඒ ලෙවල් වලට ඒකට මං කියුවා අපි ඒ ලෙවල්ස් වල ඉගෙන ගන්න ප්‍රායෝගික ගිනුම් කරන ඇත්තටම ව්‍යාපාරයක් තුළ කොහොමද ගිනුම් කරන්නේ යොදා ගන්න ඒක තමයි අපි ඉගෙන ගන්න එහෙනම් පුතේ ප්‍රායෝගිකව යොදා ගද්දී මේ මුදල් පොත නෙවෙයි අපි කතා කරන්නේ මුදලින් ගණදෙනු කරන්න මේක පුතේ කොටස් දෙකකට බෙදලා මුදල් පොත එකක් තමයි පුතේ මොකද්ද ලැබීම් ජර්නලේ ලැබීම් ජර්නලේ කියලා එකක් බෙදෙනවා අනිත් එක තමයි පුතේ ගෙවීම් ජර්නලේ අන්න ඔය වගේ වෙනස්කම් අපිට ඉගෙන ගන්න දෙන. ඒ කියන්නේ ඕ ලෙවල් වල ඉගෙන ගත්තා අපි මුදල් පොත කියලා දෙයක් අපි ඒ ලෙවල්ස් වලට ආවට පස්සේ මුදල් පොත කියලා දෙයක් ඉගෙන ගන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඉගෙන ගන්නේ ලැබීම් ජර්නලේ සහ ගෙවීම් ජර්නලේ කියලා. මේ පුතේ මම ඔය පෙන්නවුවේ එක උදාහරණයක්. හරි ඕ ලෙවල් වලට අපි ඉගෙන ගත්ත එකයි ඒ ලෙවල් වලට අවිල්ලා අපි ඉගෙන ගන්නේ ප්‍රායෝගික தත්ත්වේ ඇත්තම ව්‍යාපාර වල භාවිතා වෙන්නේ ලැබීම් ජර්නලේ සහ ගෙවීම් ජර්නලේ. ඒකේ කොහොමද අපි ගණදෙනු වාර්තා කරන්නේ? ඒ වාර්තා කරන දේවල් අපි කොහොමද ලෙජර් ගිනුම් වලට පිටපත් කරන්නේ? ඔන්න ඔය කියන කාරණා අපි සාකච්ඡා කරමු. තේරුණාද? ඊට පස්සේ අපි ඔකට මතක ඇති අපි මුදල් පොත ඊට අමතරව තව අපි ඉගෙන ගත්ත බැංකු ගිනුම කියලා දෙයක්. බැංකු ගිනුම. හරි. උසස් පෙළට යනකොට පුතේ එහෙම දෙයක් එහෙම විශේෂයෙන් අපි බැංකු ගිනුම කියලා කියන්නේ ඒ සියල්ලක්ම මේ ලැබීම් සහ ගෙවීම් ජර්නල් එකේ ඇතුලේ තමයි අපි ගණදෙනු සටහන් කරන්නේ. ඒ කියන්නේ අත්‍තරම ගත්තොත් පුතේ ප්‍රායෝගිකව ව්‍යාපාරයක් මුදල් සහ බැංකු කියලා වෙන වෙනම භාවිතා කරන්නේ සමස්තයක් වශයෙන් සියලු ගණදෙනු ගොඩක් වෙලාවට සිදු කරන්නේ බැංකු මාර්ගයෙන්. බැංකු වර්ග චෙක්පත් අරගෙන ගණදෙනු කරන්නේ. මුදලින් කරන ගණදෙනු ආවමයි. අපි කතා කරන්නේ මේ ඔකට ගමේ තියෙන සිල්ලර කඩේ ගැන නෙවෙයි. අපි උසස් පෙළදී කතා කරන්නේ සමාගම් මට්ටමේ ගිණුම් කරණයක් ගැන කතා කරනවා. තේරුණාද? ඒ හින්දා අපි ක්‍රමක්‍රමෙන් මේ ප්‍රායෝගික ගිණුම් කරණයේ උසස් පෙළදී ඉගෙන ගන්නවා. මේක උදාහරණයක් මම ඔකට කිව්වේ ඕ ලෙවල් වලයි ඒ ලෙවල් වලයි අපි විෂය ඉගෙන ගන්නකොට වෙනස්කම් තියෙනවා කියන කාරණාවට. හරිද පුතේ? අන්න ඒ විදිහට අපි වෙනස්කම් ඉගෙන ගන්නවා ප්‍රායෝගික ගිණුම් කරණයේ තුල. තේරුණාද? ඒ හින්දා ඒ පිළිබඳව ඔකට්ටිය උනන්දුවක් දක්වන්න ඕනේ. මේවා පුතේ සමහර පන්තිල කියලා දෙන්නේ නැහැ. මේවා ගුරුවරයා ළඟ තියාගන්නේ ගුරු මුෂ්ටිය විදිහට. නේද? ගුරුවරයා විතරයි මේ ටික දන්නේ දරුවන්ට කියලා දෙන්නේ නැහැ. හැබැයි එතකොට දරුවෝ දන්නේ නැහැ තමන් මොනවද කරන්න ඕනේ නොකරන්න ඕනේ මොනවද කියලා. හරි. ඊට පස්සේ අපේ දෙවනි පාඩම ගිනුම් කරන ගණදෙනු සිද්ධීන් ගිනුම් කරන සමීකරණ ඇතුළෙන් ඉදිරිපත් කරන්න. මේවත් ඕ ලෙවල් වලට කරලා නැති හැබැයි මෙහිදී අපි ඕ ලෙවල් වලට කරාට වඩා විශේෂිත ගණදෙනු අපේ ගිනුම් කරන සමීකරණ තුළ සටහන් කරන්න ඉගෙන ගන්න. ඊට අමතරව අපි ඕ ලෙවල් වලට අපි ඉගෙන ගත්තේ නිකම්ම නිකම් ගිනුම් කරන සමීකරණය. හරි ඕ ලෙවල් ඉගෙන ගත්තේ නැති දරුවෝ මෙතන ඇති. ඒකට කිසි දෙයකට බය වෙන්න එපා. මම බිංදුවේ ඉඳලා සියලු දේ කියලා දෙනවා. මම ඒකයි කියන්නේ. නැත්නම් වෙලාවට අපට ඕ ලෙවල් වල ඉගෙන ගත්ත දරුවෝ ඒ ලෙවල්ස් වලට ඇවිල්ලා ඉගෙන ගද්දී අපෙන් ප්‍රශ්න කරනවා සර් අපට ඕ ලෙවල් උගන්න පුරුවරේ ඔහොම නෙවෙයි උගන්නලා තියෙන්නේ. කොහොමද යක් අපට උගන්නලා නැහැ නේ කියලා. ඔව්. ඒ පුතේ ඕ ලෙවල් සිලබස් එක මං කිව්වේ ඕ ලෙවල් වලට තියෙන්නේ ගිනුම් කරන්නේ බොහෝ දුරට හඳුනා ගැනීම. නිකන් අර අලියා පිටින් අතපත ගාලා අලියා මෙන්න මේ හැඩේ කියලා කියන්නේ. අන්න ඒ වගේ. අන්දයාට අලියාගේ අලියාගේ ස්වරූපය කියන්නකෝ මොකද වෙන්නේ? අන්දයා ගිහිල්ලා අලියාගේ කකුල අල්ලගත්තොත් අන්දයා කියනවා අලියා නිකන් වංගෙඩියක් වගේ කියලා. නේද? අන්දයා ගිහිල්ලා අලියාගේ කන අල්ලගත්තොත් අත ගාලා කියයි අලියා නිකන් කුල්ලක් වගේ කියලා. අන්න ඒ වගේ. ඕ ලෙවල් වලට කරේ පුතේ සාමාන්‍ය ගිනුම් කරණයේ කියන්නේ මොකද්ද ව්‍යාපාරයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා නිකන් දුර තියලා පෙන්වපු එක විතරයි කරේ. උසස් පෙළට ආවට පස්සේ තමයි මේකේ ඇත්ත ගැඹුර අපි ඉගෙන ගන්න තියෙන්නේ. මේක තමයි පුතේ ඇත්තම ප්‍රායෝගිකව භාවිතේ.
ඔයා උසස් පෙළට ගිණුම් කරන්නේ හරියට හරියට විෂය කරුණු ටික ඉගෙන ගත්තොත් ඔයාට උසස් පෙළෙන් පස්සේ පුතේ ව්‍යාපාරයක ගිණුම් හදා ගන්න පුළුවන් මට්ටමකට දැනුමක් එනවා. සාමාන්‍ය තනි පුද්ගල ව්‍යාපාරයක ගිණුම් කට්ටලයක් හදාන්න පුළුවන් දැනුමක් එනවා කට්ටියට. තේරුණාද? ඒ හින්දා උදාහරණයක් විතර අපි ගත්තොත් එහෙම අපි ගිණුම් කරන සමීකරණය සාමාන්‍යයෙන් කිව්වොත් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔහොම හඳුනා ගන්න ගිණුම් කරන සමීකරණය පුතේ අපි ව්‍යුත්පන්න කරගන්නවා ලාභ සමීකරණ. ලාභ සමීකරණ ව්‍යුත්පන්න කරගන්නවා. හරිද? එහෙනම් ඕලෙවල් වලට ඉගෙන ගත්තේ අපි මේ සමීකරණය විතරයි. හැබැයි ඒ ලෙවල්ස් වලට මේකෙන් අපි වෙනස් සමීකරණ හදා ගන්නවා. ලාභ සමීකරණ සමීකරණයක් අපි ව්‍යුත්පන්න කරගන්නවා. හඳුනා ගන්නවා. ඒ වගේ විවිධ කරුණු තියෙනවා මේ උසස් පෙළ ඕලෙවල් වලට වඩා බොහෝසේ. ඕලෙවල් 100යි නම් මේක 1000ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේ විශේෂ කරුණු. හරි. එතකොට මෙතෙන්දී බලන්න තියෙනවා ගිණුම් කරන ඒකක සංකල්ප, ගිණුම් ගනුදෙනු කියන්නේ මොනවද? මිනුම් මූල්‍ය මිනුම් සංකල්ප කියන්නේ ඕවා ඉගෙනගෙන නැහැ පුතේ අපි ඕලෙවල් වලට. මම උගන්වන්න දෙනවා මම ව්‍යාපාර ඒකක සංකල්ප විතරක් කියලා දෙනවා ගිණුම් කරන සමීකරණයේ දරුවන්ට තේරුම් ගන්න පහසු වෙන්න. හැබැයි මූල්‍ය මිනුම් සංකල්පය අපි උසස් පෙළදී සංකල්ප 13ක් ඉගෙන ගන්නවා ගිණුම් කරන්නේ සම්බන්ධයෙන්. අපි ඕලෙවල් ගණන් හැදුවා එකක්වත් ඉගෙන ගන්න නැති. ගුරුවරයා දන්නවා හැබැයි ළමයට ඒවා සිලබස් එකේ නැහැ කියලා දෙන්නේ. හරි. උසස් පෙළට තමයි දරුවන්ට ඒක හරියටම කියලා දෙන්නේ. තේරුණාද? සංකල්ප 13ක් තියෙනවා උසස් පෙළට ඉගෙන ගන්න. ගිණුම් කරන සමීකරණයේ මූලිකාංග ටික ඉගෙන ගන්න තියෙනවා. හරි. එතනින් ගියාට පස්සේ හිමිකම් වෙනස් වීම කොහොමද අපි සටහන් කරන්නේ? හිමිකම් වෙනස් වීම ලාභයට බලපාන්නේ කොහොමද? ආදායම් වියදම් කොහොමද? අමතර ප්‍රාග්ධනයේද වීම? ගැණිලි මේ ශුද්ධවත්කම් ඇසුරින් ලාභාලාභ ගණනය කිරීම. ඒ කියන්නේ මොකද්ද? ශුද්ධවත්කම්. අපි හැම වෙලෙම ලාභාලාභ ගණනය කරන්නේ විකුණු ආදායමෙන් වියදම් අඩු කරලා. හැබැයි එහෙම විතරක් නෙවෙයි අපිට ලාභය ගණනය කරන්න පුළුවන්. අපිට ශුද්ධවත්කම් ප්‍රවේශයක් කියලා දෙයක් තියෙනවා. ඒක දිනුනොත් අපිට ව්‍යාපාරික ලාභය ගණනය කරන්න පුළුවන්. ඒවා පුතේ අපි ඕලෙවල් වලට අල්ලලාවත් නෑ. හරි. මම මේ හැම වෙලෙම ඕලෙවල් එක්ක සංසන්දනය කරන්නේ නැත්තම් පුතේ ළමයි දැක්කම මේ සිලබස් එකේ මාතෘකා ටික දැක්කම අයියෝ අපි ඕලෙවල් වලට කරන්න තියෙන්නේ නෑ. මාතෘකා බොහොම වුණාට ඒකේ ඇතුළ අභ්‍යන්තරය ගැඹුරුයි. මම හැම වෙලෙම කියන්නේ මාතෘකාවේ වුණාට ඒක අපි ඉගෙන ගන්න විෂය කරුණු බොහොම ගැඹුරුයි. ඕලෙවල් වලදී කරන්න ගන්නේ මෙහෙම අතපත ගාලා යන එක විතරයි. හරිද? ශුද්ධවත්කම් ප්‍රවේශය ඊට පස්සේ ගිණුම් කරන සමීකරණය අතුරින් ආදායම් ප්‍රකාශන මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඇදීම අපි ඒව කරලා නැහැ ඕලෙවල් වලට. හැබැයි අපි ඒ ලෙවල් වලට කරමු. ඊට පස්සේ ගැලපුම් සංකල්ප මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පිළියෙල කිරීම ඔය වගේ අලුත් කරුණු ගොඩක් අපිට ඉගෙන ගන්න තියෙනවා මේ උසස් පෙළ මට්ටමේදී. එතනින් අපි ගියොත් එහෙම පුතා දිස්සටහන් ක්‍රමය ගනුදෙනු ගිණුමක සටහන් කරන්නේ දිස්සටහන් ක්‍රමයට. කට්ටිට මම කිව්වොත් එහෙම හරබර කියලා අපි සටහන් කරන ක්‍රමයට තමයි දිස්සටහන් ක්‍රමය කියලා කියන්නේ. තේරුණාද? ඉතින් ඒක දිස්සටහන් රීතිය අපි ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ගනුදෙනුක දිස්සටහන් ස්වරූපය, දිත්ත බලපෑම, ලෙජර ටික, ඊට පස්සේ උපලෙජර අපි ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළට ලෙජරේ කියලා එකක් ගැන විතරයි. හැබැයි උසස් පෙළදී අපි ප්‍රධාන ලෙජරේ කියලා දෙයක් වෙනම ඉගෙන ගන්නවා, උපලෙජර වෙනම ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම අපි සාමාන්‍ය පෙළට ඉගෙන ගත්තේ නිකන් ලෙජර් ගිනුම්. හැබැයි අපි උසස් පෙළට ආවට පස්සේ සාමාන්‍ය ලෙජර් ගිනුම් මෙන්ම පාලන ගිනුම් කියලා જાතියක් හදන්න තියෙනවා. තේරුණාද? ඒමයි ඉදිරිදි කියන්න. රයිට්. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශනන මූලිකාංග වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. මේවා කොහොමද හැසිරෙන්නේ? මේවාගේ ස්වරූපය කොහොමද? ව්‍යාපාර කොහොමද කටයුතු කරන්නේ මේවත් එක්ක කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ පුතේ තුන්වෙනි පාඩම. මේවා 12 වසරේදී ඔකට ඉගෙන ගන්න තියෙන පාඩම්. හරිද? මේ හැම එකම පුතේ හරිම පෙළ ගැස්මකට අපි උගන්වන්නේ. තේරුණාද? ඔකටේට තේරෙයි පාසලේ උගන්වන්නේ මොනවද උගන්වන්නේ මේ අපේ පන්තියේදී මොනවද උගන්වන්නේ කියලා. හරිද? මේවා ඉගෙනගෙන ගියාම ඔයාලට පාසලේ දැන් ඔයා අනිවාර්යයෙන්ම මේ ටික කලින් ඉගෙනගෙන තමයි ඔයා පාසලේ අධ්‍යාපනය කරන්නේ. ඒකට ඔයාට ඉස්කෝලේ කියලා දෙන පාඩම් ටික හරිම ලේසියෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඇයි ඒ? ඔයා ඉස්කෝලේ පළවෙනි පාඩම කියලා ඔයාට ඉස්කෝලේ පළවෙනි පාඩම කියලා දෙනකොට පුතේ ඔයා අපේ පන්තියේ සමහරට තුන්වෙනි පාඩම හතරවෙනි පාඩම ඉගෙනගෙන ඉන්නේ. ඒකට ඔයාට අපේ සටහන් ටික බලන්න ගිහිල්ලා ඉස්කෝලේ ගුරුවරයාත් එක්ක හොඳට ප්‍රශ්න සාකච්ඡා කරලා හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ දැනුම මෝහත් කරගන්න පුළුවන්. ඒකයි මේ අපි කල් වේලා ඇතුව පටන් ගත්තේ. ඔකට එකේ ඕ ලෙවල් ප්‍රතිඵල විභාගේ කල් ගියා. හරිනම් මේ වෙනකොට ඔකට ප්‍රතිඵල ඇවිල්ලා ඔකට ඒ ලෙවල් ක්ලාස් වලට ගිහිල්ලා ඉන්නවා. හැබැයි එහෙම නැහැ. ඔකට ප්‍රතිඵල එනකොට මම හිතන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් විතරේ. එතකොට ඔකට ඒ ලෙවල් ක්ලාස් එකට ගියාම පුතේ 2000
විසි තුනේ යන්නේ නේද? ඊට පස්සේ ඔයාට ඉගෙන ගන්න තියෙන අවුරුදු එකහමාරකට වඩා අඩු කාලයක්. තේරුණාද? ඒ හින්දා තමයි අපි මේ කල් වේල ඇතුළු පටන් ගත්තේ. මොකද මේ සෑම ඒකකයක්ම අපි ඔකටට හොඳින් පැහැදිලි කරන්න ඕනේ. මුඩින් පල්ලෙන් අපිට කරගෙන කරගෙන ගිහිල්ලා උසස් පෙළට හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ. හරි මං ඉදිරියේදී ඊළඟ සතිය දිහාට මං උසස් පෙළ පේපර් එකක් කරන් ඔකටට පෙන්නනවා. කොච්චර සියුම්ම අපෙන් ප්‍රශ්න කරනවද පරීක්ෂකවරු. ඕ ලෙවල් වගේ නෙවෙයි. බොහොම සියුම්ම ප්‍රශ්න කරනවා. මං කියන්නේ හැම විෂය ධාරාවක්ම මම ඒක ගිනුම් කරණය තුලින් ඔකටට පෙන්නනවා. හරිද පුතේ? ඊට පස්සේ හතරවෙනි පාඩම උපයෝගී ලෙජර් උපයෝගී පොත් යොදා ගනිමින් භාවිතා කරමින් ගණදෙනු ලෙජරේට පිටපත් කිරීම. අපිට එතකොට මූලාශ්‍ර ලේඛන ටික හඳුන ගන්න තියෙනවා. මූලික පොත් ටික හඳුන ගන්න තියෙනවා. එතනින් ගියාට පස්සේ මූලික පොත් වල වැදගත්කම ඉගෙන ගන්න තියෙනවා. මූලික සටහන් පොත් වර්ග ටික ඉගෙන ගන්න තියෙනවා. ඕලෙවල් වලට වඩා මූලික පොත් අපි මේක ඉගෙන ගන්නවා වැඩිපුර. ඕලෙවල් වලට අපි ආපසෙවම් ආපසෙවම් කරේ නැහැ. නේ? ඒ වගේ දේවල් අපි ඉගෙන ගත්තේ නැහැ ඊට පස්සේ. පොදු ලෙජරේ පොදු ලෙජරේ පොදු ජර්නල් එකේ ගණදුණු අපි 1 2 ඉගෙන ගත්තේ. මේකේ පොදු ජර්නල් එකේ ගණදුණු විශේෂ ගණදුණු කීපයක් අපිට ඉගෙන ගන්න. ඊට පස්සේ රජයේ බදු උදාහරණයක් විදිහට වැට් බද්ද කොහොමද ව්‍යාපාරයක ගිණුම් ගත කරන්නේ? ඒවා අපි ඕලෙවල් වලට ඉගෙන ගන්නේ නැහැ. පුතේ වැට් බදු කියන්නේ ව්‍යාපාරික ප්‍රායෝගික තත්ත්වයක්. ඔකට නිවුස් සාහිත්‍ය ආලද දැන් මෑත කාලේදී බදු ආයේ වැඩි කරා. එතකොට ඒවා කොහොමද අපි ගිණුම් වලට ගේන්නේ? බොහොම ප්‍රායෝගික ආස හිතනවා ළමයි. ඔය කට්ටිය දකිනවා අපි පෙන්නනවා මෙන්න මෙහෙමයි ළමයි ව්‍යාපාරික ගිණුම් හදන්නේ. ඔයා ගිහලා කඩේට බඩු ගත්තට පස්සේ ඉතින් පිටිපැස්සට වෙන කාරණා ටික අපි පියවරෙන් පියවර වලට කියලා දෙනවා. ඔයාට තියෙන සල්ලි දීලා බඩු ටික අරන් එන්න විතරයි. ඒ බඩු ටික කඩේට ආවේ කොහොමද? එතෙන්ට එනකම් මොනවද දරලා තියෙන වියදම්? ඔය සියල්ලක්ම අපි ලස්සනට මේ උසස් පෙළ විෂය නිර්දේශය තුල පෙළගස්සලා තියෙනවා. හරි? උසස් පෙළ විෂය නිර්දේශය බොහොම ලස්සනට තර්කානුකූලව පෙළගස්සපු විෂය නිර්දේශයක්. ඒක අපි ක්‍රමානුකූලව අපි ওই විෂය නිර්දේශු කරනවා. හැබැයි පුතේ එහෙම හැමතැනම ඉගන්වන්නේ නැහැ. ඔයාලට ඉස්කෝලේ උගන්වද්දී උනත් තේරෙයි මේ වගේ පිළිවෙලකට නම් උගන්වන්නේ නැති වෙයි. ඒක මම බොහොම විශ්වාසයෙන් කියනවා. එයි ආ ගණ්ඩ ළමයි පළවෙනි පාඩම මාතෘකාව දුන්නා මේක ලියා ගන්න කිව්වා. හරි. හරි දෙවෙනි මාතෘකාව ගන්න කියයි සමහරවිට ඔයාලට සතියේ මාතෘකා 3-4ක් කරයි. නිකන් අර ආව වගේ පැන 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 යයි. හැබැයි දරුවන්ගේ දැනුම බොහොම අල්ප වෙනවා ඒ වගේ අවස්ථාවකදී. දරුවෝ ඇත්තටම කිව්වොත් එහෙම දරුවන්ට යණේන මන් නැති වෙනවා. ඊළඟට පේපර් එක ගත්තට පස්සේ දරුවොන්ට හිතෙනවා මේ අපි ඉගෙන ගත්තේ මොනවද, මේ පේපර් එකේ අහලා තියෙන්නේ මොනවද. ඊතරම් පුතේ මේ විෂය පරාසය වැඩි. ඒ ලෙවල් හැම විෂය ධාරාවකම විෂය පරාසය වැඩි. නේද? ඔය කට්ටිය පුතේ ඕ ලෙවල් වලින් තෝරගත්තේ ඒ ලෙවල් කරන්න සුදුසු ළමයි ටිකක් විතරයි. හැබැයි පුතේ ඒ ලෙවල් විභාගයෙන් තෝරගන්නේ නැත්තම් සමත් වෙලා ළමයි යන්නේ කොහෙදද පුතේ? උපාධියක් හදාන. එහෙනම් ඒ ලෙවල්ස් වලදී අපි පාස් කරවගන්නේ උපාධියකට සුදුසු ළමයි. උපාධියක් හදාරන්න සුදුසු ළමයි අපි තෝරගන්නේ. තේරුණාද? තව දෙයක් පුතේ. මේවා ඔකට්ටිය මට තේරේ යාළුවගෙන් අහලා බලන්න. වෙන පන්තුරේ නෑ යාළුවගෙන් අහලා බලන්න මෙහෙම කතා කිව්වද කියලා. එහෙම කියන්නේ නෑ දරුවෝ. මොනව හරි හිනස්සන්න විහිළු කතා ඈ එහෙම නැත්තම් වෙන වෙන මේ ಜಾති කිව්වට මේ වගේ වැදගත් කරුණු කියන්නේ නැහැ කොහෙවත්. තව දෙයක් මතක තියාගන්න. ඕ ලෙවල් ප්‍රශ්න පත්‍ර කට්ටලේ නැත්තම් පේපර්ස් හදන්නේ ඕකට් එකේ ඉස්කෝ පාසලේ නැත්තම් පාසල් ගුරුවරු සහ ගුරු උපදේශකවරු. උසස් මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර හදන්නේ. ඔයාලා දන්නවද උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හදන්නේ කවුද කියලා? හදන පුද්ගලයා නම් මං කියන්නේ නැහැ. හදන්නේ කවුද කියලා මං කියන්නේ. හදන්නේ පුතේ විශ්වවිද්‍යාල ආචාර්යවරු. එහෙම කොහොමද සර් හරි වැඩක් නේ අපට ඉස්කෝලේ ගුරුවරු ගන්නලා පේපර් කැම්පස් කට්ටිය පේපර් දුම් අපි කොහොමද ලියන්නේ? ආ එන්නේ එකයි අමාරු උසස් පෙළ. එන්නේ එකයි අමාරු. තේරුණාද පුතේ? පාසල් ගුරුවරු උගන්නන එක හරි. හැබැයි පේපර් එක හදන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය. ඇයි ඒ කට්ටිය එහෙම කරන්නේ? ඒ කට්ටියට ඕන ළමයි ටික ඒ කට්ටිය උසස් පෙළින් තෝරගන්නවා. උසස් පෙළින් සමත් වෙන ළමයි කොහෙටද යන්නේ ඊට පස්සේ? විශ්වවිද්‍යාලයට. එහෙනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබන්න තරම් තාර්කික බුද්ධියක් තියෙන දරුවෝ තමයි ඒ ආචාර්යවරු තෝරගන්න පුළුවන් මට්ටමේ පේපර් එකක් තමයි හදන්නේ. මං කියන්නේ ගිනුම් කරන එක විතරක් නෙවෙයි. කලා විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව, ගණිතයේ විෂය ධාරාව, තාක්ෂණ විෂය ධාරාව ඔය හැම එකකම පේපර්ස් හදන්නේ කවුද? විශ්වවිද්‍යාල ආචාර්යවරු. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්
චදුම්ලත් මණ්ඩලයක් විසින් තමයි පේපර් එක හදන්නේ. හරිද? මම ඉදිරියේදී ඔකටට මගේ ගෲප් එකේ මම වීඩියෝ එකක් ෂෙයා කරනවා. මේ පේපර් එක හදන්න සම්බන්ධ වෙච්ච ආචාර්ය මණ්ඩලය විසින් යම් අවුරුද්දක ප්‍රතිඵල විශ්ලේෂණයක් ඉදිරිපත් කරන එක. ඒ කට්ටිය ප්‍රශ්නෙම් ප්‍රශ්නේ අරන් පෙන්නනවා ලංකාවේ මේ ප්‍රශ්නෙට හරි උත්තර කී දෙනෙක් කියලා දිනවද? වැරදි උත්තර කී දෙනෙක් කියලා දිනවද? ඒක ඔය කට්ටිය අහුවොත් එහෙම ඔය කට්ටියට තේරෙයි මේ විෂය කොච්චර දුරට බොහොම සැලසුම් සහගතව ඉගෙන ගන්න ඕනේද කියලා. සමහර ප්‍රශ්න වලට ලංකාවේම තීර 10ක්වත් නිවැරදි උත්තර ලියලා නැහැ. තේරුණාද? එතකොට මේ පරීක්ෂකරු අධ්‍යයනය කරනවා ළමයි දුර්වල මේ පාඩම් වලට. මේ පාඩම් වලට දුර්වලයි. එහෙනම් අපි වැඩිපුර මේ පාඩම් වලින් තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට තමයි ළමයිට උත්තර ලියන්න බැරි වෙන්නේ. අන්න ඒ වගේ පුතේ මේක බොහොම සංකීර්ණව අපි උගන්වන්නට කලින් අපි මේ සියලු කරුණු පුතේ විශ්ලේෂණය කරගන්න. තේරුණාද? අපි සියලු කරුණු විශ්ලේෂණය කරලා ඒවට ගැළපෙන්න තමයි අපි බා මේ දරුවන්ට උගන්වන්නේ. අපි උගන්වන්නේ පාසලේ වගේ ගුරුවත් පොතේ තියෙන කරුණු ටික විතරක් නෙවෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ටියුෂන් ගුරුවරු විදිහට අපි ඔකට්ටේගේ පේපර් කට්ටලේට ඔකට්ටේගේ උසස් පෙළ පේපර්ස් වලට පිළිතුරු ලිවීමේ දැනුම තමයි අපි ලබලා දෙන්නේ. එව නැතුව ගුරුවත් පොතේ තියෙන ටික අපි කියලා දීලා මං කරාරින්නේ නැහැ. ගුරුවත් පොතේ තියෙන ඒවා ඉගෙන ගත්තා කියලා ඒ දැනුමින් අපට උසස් පෙළ පේපර් එකේ හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් අමාරුයි තමයි. ඒකට අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මොනවද ෆලෝ කරන්නේ? ඒ කට්ටිය මොනව පොත් වැඩිපුර අධ්‍යයනය කරන්නේ? අන්න ඒව තමයි අපි ෆලෝ කරන්නේ. ඒ වගේ තියෙන විෂය කරුණු තමයි අපි ඔකට්ටේගේ උසස් පෙළ විෂය නිර්දේශයට යා කරලා අපි උගන්වන්නේ. එහෙම කියලා අපි උසස් උසස් පෙළ විෂය නිර්දේශයෙන් පිට කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. හරිද? විෂය නිර්දේශයෙන් පිට කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. උගන්වන්නේ විෂය නිර්දේශයේ දේවල්. හැබැයි ඒකට අපි ප්‍රයෝගී කරගන්නවා විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් විභාගවලට යොදා ගන්නා පොත්පත්, ඔවුන් පරිශීලනය කරන පොත්පත් අපි පරිශීලනය කරලා ඒ වගේ තියෙන විෂය කරුණු, ඒ වගේ තියෙන උදාහරණ ගණන් අපි ළමයින් ලව්ව හදවන. තේරුණාද? අන්න ඒ හින්දා තමයි අපි කියන්නේ ඒ අතර තියෙන ගැප් එක ඒකයි තියෙන්නේ. ඔකට උසස් පෙළ ඉගෙන ගන්නකොට තේරෙයි ඒ ගැප් එකක් තියෙනවා ඇත්තට මෙතන. පාසලේ කියලා දෙන දේ සහ පේපර් එක අතර ලොකු ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක පිරිමහන එක තමයි පුතේ මේ ටියුෂන් ක්ලාස් වලින් කරේ. තේරුණාද? ඒ හින්දා සහ මේ පන්තියේදී අපි මේ විෂය නිර්දේශයේ 100% ආවරණය කරලා දෙනවා මේ පිළිවෙලට. හරි. ඒ අතර දුරේ අපි අර කියන වගේ විශ්වවිද්‍යාල ආචාර්යවරු භාවිත කරන පොත් रेफर करना मनोवाद परेशन वार्ता अभी विश्लेषण कर लमाइट गंड तीन देवल्टे अभी लमाइट के ना दिन अभी संबंधी लमाइव धनुवाद कर हरि अब इन पड़ी ग्रूप पे हरि दिन लोग हॉल क्लास का मंदिर मदग दिया जम किसी लमाई पील कपे एक अभी ये लमाइव पाउदलिक हंधुर करना कथाबाह करना मगे दुर्कथनांक दिन ඕන වෙලාවක ප්‍රශ්නයක් තිබ්බොත් මට කතා කරලා සර් මෙන්න මේ මම අහවල් ක්ලාස් එකේ බදාදා හවස දින ක්ලාස් එකේ දරුවෙක් මේ ප්‍රශ්නේ මට පොඩ්ඩක් තියෙනවා සර් මට පොඩ්ඩක් මේක නිරවුල් කරලා දෙන්න. රයිට්. අපේ මට විෂයට අදාළව ඕනම ගැටලුවක් මට එතකොට නිරවුල් කරලා දෙන්න පුළුවන්. හරි. අපි දරුවන්ව නම් වශයෙන් පෞද්ගලිකව හඳුනා ගන්න. අපි දරුවොත් එක්ක කතා කරනවා. හරි. ඔකටට ක්ලාස් එක උගන්නගෙන යනකොට මයික් එක ඔන් කරලා අන්මියුට් කරලා මගෙත් එක්ක කතා කරන්න පුළුවන්. ප්‍රශ්න කරන්න පුළුවන්. හරි. මම දරුවත් එක්ක සාකච්ඡා ක්‍රමයට උගන්වන්න. හරි මගේ ඉගෙනගත් දරුවෝ ඇති මෙතන සමහර විට. ඉතින් ඒ කට්ටිය දන්නවා අපි කොහොමද උගන්වන්නේ සහ ඉගෙන ගත්තේ කියලා ඒ කට්ටිය. හරිද? බලන්න මේ කට්ටියගේ මුදල් ලැබීම් ගෙවීම් මේ තියෙන මං කියන ජර්නල් දෙක. ලැබීම් ජර්නල් එක ගෙවීම් ජර්නල්. ඒකට අදාළ මූලාශ්‍රය එක. මේ තියෙන ලැබීම් ජර්නල් ගෙවීම් ජර්නල් ඉගෙන ගන්න තියෙනවා. බැංකු ජංගම ගිණුම ඇසුරෙන් ගණන් දෙන වාර්තා කිරීම. ලෙජරේට පිටපත් කිරීම. මුදල් පාලන ගිණුමක් ඉගෙන ගන්න තියෙනවා. නිකම් නිකම් මුදල් ගිණුමක් නෙවෙයි. පාලන ගිණුමක්. ඒක මුදල් ගිණුමට වඩා एक गणतन सटाहन क्रमवेद विनाइन इटपास्ते सुलमुदाल संबंधे सुलमुदाल गणदेन सुलमुदाल पोते आवश्यकता प्रतिपूर्ण कथांतर गुड़ाकन गंट से बैंक शसद प्रकाशक साड़ गुड़ा वेडी गबूर बैंक शसद अभी उसे हमेल बैंक वासीदायक शेष कथा करें බැංකු ශේෂය වාසිදායක ශේෂයක් ගැන කතා කරේ. හැබැයි උසස් පෙළදී පුතේ අපි බැංකු අයිරාව ගැන කතා කරනවා. අයිරාව ගැන කතා කරනවා. ඒ කියන්නේ අවාසිදායක ශේෂයක් ගැන.
එතකොට කොහොමද අපි දැන් විශේෂ තුන් පිළිල කරන්නේ? ගොඩක් ගැඹුරට අපි කතා කරමු. හරි. ඒවා හැම දෙයක්ම කොටිට බොහොම සරලව සහ නිරවුල්ව අධ්‍යයනය කරන්න පුළුවන් මේ පන්ති මාලාව තුළදී. හරිද? ඒ හින්දා අපි දැන් මේ සතියේ එන සතියේ දිගටම පන්ති කරනවා. ඒතර ඔකට මේකට සම්බන්ධ වෙලා බලන්න පුළුවන් කොහොමද මේ ඉගෙනීම් කටයුතු කරන්නේ කියලා. ඒක අපි ඉස්සරහට යන් අද කොහොම හරි පාඩමේ කොටසට ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ වෙළඳ බාණ්ඩ ණයට ගැනුම් ණයට විකුණුම් පිළිබඳ ඔකට මතක ඇති අපි කතා කරේ සාමාන්‍ය පෙළදී ණය ගැතියෝ ණය හිමි. මම මේ මෙතනින් සාමාන්‍ය පෙළ මේ කොමස් කරපු නැති දරුවෝ තින්න පුළුවන්. ඒ කට්ටිය මේ ගැන වද වෙන්නවා. ඒ කට්ටිය අලුතෙන් මේ දේවල් ඔක්කොම ඔලුවට එනවා. මම මේ හැම වෙලෙම සාමාන්‍ය පෙළත් එක්ක මේ විෂය නිර්දේශ සංසන්දනය කරන්න පුතේ කිප වෙනස්කම්. සාමාන්‍ය පෙළ ඉගෙනගත්තු දරුවෝ මෙතන ඉන්නවනේ. ඒතර ඒ කට්ටිය හැම වෙලෙම මෙතන දෙයක් තමයි. හයිට් අපි දන්නවා. අපි ඉගෙනගෙන ඇවිල්ලා ඉන්නේ අපි දන්නවා කියලා. හැබැයි ඒ දන්න දේ උසස් පෙළට ප්‍රමාණවත් නැහැ කියලා තමයි මම මේ හැම වෙලෙම පෙන්වන්න උත්සාහ කරන්නේ. පුතේ අපි උසස් සාමාන්‍ය පෙළ ඉගෙනගත්තේ ණය ගැතියෝ ණය හිමියෝ කියලා. හැබැයි උසස් පෙළට ආවට පස්සේ පුතේ අපි එහෙම වචන දෙකක් භාවිත කරන්නේ නැහැ. ඊට අමතරව අපි භාවිත කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ සහ වෙළඳ ගෙවිය යුතු දෑ කියන වචන වලින් පවා මේක අපි ඉගෙන ගන්න දේවල් වෙනස් වෙනවා. හරිද? ඒකයි මම කියන්නේ අරක ඉගෙනගත් එක හරි. ඔයාට යම් දැනුමක් තියෙනක හරි මම පිළිගන්නවා. හැබැයි ඒ දැනුම උසස් පෙළට ප්‍රමාණවත් නැහැ. ඔයා උසස් පෙළ දැනුම නැවත මුල ඉඳලා හැදෑරිය යුතුමයි. ඒකයි මේ විෂය නිර්දේශයේ මෙහෙම පෙළගස්සලා තියෙන්නේ. නැත්තම් කියන්න පුළන්නේ අරේ උසස් පෙළට කොමස් කරන්න ඕනේ ඕ ලෙවල් කොමස් කරපු දරුවෝ විතරයි. එහෙනම් ඉතින් අපට සාමාන්‍ය පෙළෙන් නතර කරපු තැන ඉඳලා උසස් පෙළ පටන් ගන්න පුළුවන්. එහෙම කියලා නැහැනේ. එහෙම කියලා කොහෙවත් නැහැ. ඕනම විෂය ධාරාවක් හදාගන්න දරුවෙක්ට උසස් පෙළට කොමස් කරන්න පුළුවන්. නේද? ඒකයි පොදු තීරණේ. ඒ හින්දා මේ සියලු කරුණු අපි මුල ඉඳලා කියලා දෙනවා. හැබැයි ඒක ඕ ලෙවල් ඉගෙනගත් දරුවට අසාධාරණයක් වෙන්නේ නැහැ. මොකද එයා ඕ ලෙවල් වලට ඉගෙනගත්තේ ප්‍රමාණවත් නැහැ උසස් පෙළට. එහෙනම් එයා උසස් පෙළට නැවත උසස් පෙළට ගැලපෙන මට්ටමින් ඉගෙනගත යුතුයි. ඒකයි මේ කියන්නේ. හරි. ගැනුම් ජර්නල් එකේ අවශ්‍යතාවය ආපසු යව් ඕවා ඉගෙනගෙන නැහැ ඕ ලෙවල් වලට ආපසු යව් මෙහෙම ඉගෙනගෙන නැහැ ඒවා ඉගෙන ගන්න ඕනේ ඒ කියලා ඉතින් පුතේ ඕ ලෙවල් වලට ඒ ලෙවල් සිලබස් එකක් ගන්නන්න බෑනේ කාටවත් නේද ඕ ලෙවල් වලට ගන්නන්නේ ඕ ලෙවල් වලට ප්‍රමාණවත් විෂය කොටස විතරයි එහෙම කියලා අපි ඒ ලෙවල් වලට ගන්නන්න නැහනේ කැම්පස් එකේ තියෙන උපාධි පාඨමාලාවට තියෙන කවුන්සු ගන්නන්න නැහනේ නේ අර අවශ්‍ය කරුණු ටික විතරයි අපි සම්බන්ධ කරලා ගන්න මෙතෙන් ඒතකොට ඒ ලෙවල් එකට ගැලපෙන සිලබස් එක තමයි උගන්නන්න ඒකයි හරි ආපසු යවුම් ජර්නල් ඊට පස්සේ පොදු ලෙජරේට පිටපත් කරනවා ඒ ටික. ওই විදිහට ආපසු විකුණුම් ජර්නලේ නේද? ආපසු යවුම් ජර්නලේ ඔයගේ කාරණා ගොඩක් බලන්න මේ. හතරෙනි පාඩම කොච්චර විශාල පාඩමක්ද බලන්න. මේ හතරෙනි පාඩම පිටු කීයක් ඇදෙනවද? නේද? 4.2 4.1 නේද? බලන්න කොච්චරක් දිග පාඩමක්ද මේ සියලු කරුණු. සමස්ත ගිනුම් කරන ක්‍රියාවලිය මේ හතරෙනි පාඩමේදී ඔකට ඉගෙන ගන්න. ඉතින් මේවා මේ එකින් එක මේ හැම එකක්ම පුතේ වෙන වෙනම මාර්ක් කරන් අපි උගන්වන්නට. ඇයි මෙහෙම කඩලා පෙ සිලබස් එක මම පෙන්නන්නේ ඔකට. මේවා පුතේ ඕනනම් මට මේ ප්‍රධාන මාර්තුකාව විතරක් කියන්න තිබ්බනේ. එදා අර මං ආරම්භක සෙමිනා එකේදී කිව්වා වගේ මූලික සටහන් පොත්, උපයෝගී පොත් තුන හයට එච්චරයි මාර්තුකාව. මේක ගැඹුර පේන්නේ නෑ දරුවට. කොච්චර ඔයා මහන්සි වෙන්න ඕනද උසස් පෙළට කියලා තේරෙන්නේ නෑ මේම ඔකට පෙන්නවුවේ නැතිනම්. නේද? ඔකට බොහොම අර සාමාන්‍ය පෙළ ළමයි වගේම හිතාගෙන ඉඳී. හැබැයි ඊට වඩා ලොකු ගැඹුරක් මෙවලන්ට ඉගෙන ගන්න තියෙන දේවල්. කොච්චර හතරෙනි පාඩම බොහොම දිග මාතෘකාවක්. ගොඩක් කරුණු දෙකද මේ හැම පොයින්ට් එකක්ම අපි ඔකට උගන්වන්නේ. ඒකයි මේකට ප්‍රමාණවත් කාලයක් ඕනේ. තේරුණාද? මේවනේ පුතේ ඉස්කෝලේ පාසලේ ගත්තොත් එහෙම දවසට පීරියඩ් දෙකක් උගන්වන්නයි ඔකට. ඒ වගේ ඔයා සතියට පීරියඩ් පහක් ඉගෙන ගන්න. එතකොට ඔයා පීරියඩ් 10ක් ඉගෙන ගන්නවා සතියේකට. පීරියඩ් එකක් කියන පුතේ විනාඩි 40ක්. 40ව 10ක් ඉගෙන ගන්න. විනාඩි කීයක් වා එක සතියකට ඉගෙන ගන්න. හැබැයි අපි ක්ලාස් එක කරන්නේ සතියට එකයි. ඒකත් පැය දෙකයි. නේද? ඒත් අපිට කවර් කරගන්න තියෙන ගොඩක්. ඒ වගේම අපි පාසලේ ඉගන්නනවට වඩා වැඩි විෂය කරුණු ප්‍රමාණයක් අපි සාකච්ඡා කරනවා. ඒත් අපිට තවත් කාලය අවශ්‍යයි. ඒත් අපිට තවත් වැඩිපුර කාලය ඕනේ මේ කරුණු කොටට හොඳින් පැහැදිලි කරලා දෙන්න. ඒකයි මේ ක්ලාස් එක අපි කලින් පටන් ගන්නේ. දැන් බලන්න විද්‍යා විෂය ධාරාවේ පන්ති කලින් පටන් ගන්නවා. ගණිත විෂය ධාරාවේ පන්ති පටන් ගන්නවා. ඒලමයි කම්මැලිකම මේ ගෙදෙත්ලා ඉන්නවා ප්‍රතිපලාවට පස්සේ යනවා කියලා නෑ ඒලමයි දැම්ම වැඩේ පටන් ඒලම දැම්ම ගේමට බහැලා ඉන්නේ ඉතින් ආස් කරන ළමයි කොමස් කරන ළමයි මොකද කරන්නේ අයියෝ තා ප්‍රතිපලාවෙත් නෑ ප්‍රතිපලාව මොනවාරි කරනවා එතකන් ඔය කියලා මොනවාරි නාඩගමක් නටාගෙන ඉන්නවා එහෙම නෑ එහෙම ඉන්න කාලයක් නෙවෙයි දැන් හරි
එහෙම ඉන්න කාලයක් නෙමෙයි. ඊට පස්සේ මේ මං කේ පාලන ගිණුම් ඉගෙන ගන්න තියෙනවා පුතේ. හරි. ඊට පස්සේ ශේෂ පිරික්සුම ඉගෙන ගන්න තියෙනවා. මෙතන තියෙනවා ශේෂ පිරික්සුම. හරි. මේ බලන්න 4 10 يعني 4.10 වෙනකන් තියෙනවා. 10 තියෙනවා. හරි. 4.10 වෙනකන් يعني 4 වෙනි පාඩමේ ප්‍රධාන මාතෘකා 10ක් තියෙනවා. ඒ මාතෘකා අතරේ තව අනුමාතෘකා රාශියක් තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම ආවරණය කරන්න තමා පුතේ අපි ඔයාලගේ මේ වැඩි කාලයක් වැඩි කලින් පන්ති පටන් ගත්තේ ඒකයි. වැඩි කාලෙකින් මේවා ඉවර කරගන්න ඕනේ නේ තමා අපි පටන් ගත්තේ. හරි එහෙනම් මම විශ්වාස කරනවා අද මේ පන්තිර සම්බන්ධලා ඉන්න දරුවෝ මේක හොඳින් අවබෝධ කරගෙන අපෙත් එක්ක දිගින් දිගටම පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ. තේරුණාද? ඒ හින්දා මේ කරුණෝ හොඳින් උසස් පෙළ ජය ගන්න නම් අපෙත් එක්ක සම්බන්ධලා මේ විදිහටම මේ විෂය කරුණ මේ පෙළ ගැස්මට අනුව හොඳින් විග්‍රහ කරගෙන ඔකට ටික දැනුම වර්ධනය කරගෙන විභාගයට හොඳින් මුහුණ දෙන්න උත්සාහ කරන්න. පස්වෙනි පාඩම මූල්‍ය ගිනුම්කරණයේ පදනම විශ්ලේෂණය කරමින් ගිනුම්කරණ සංකල්ප භාවිතයට දාගන්න. මෙන්න මේක තමයි පුතේ අපි කියන පට්ට තියරිය. ගිනුම්කරණයේ පට්ට තියරි පාඩමක් මේක. මේකේ මේ තියරි ටික ඉගෙන ගත්ත නම් පුතා ඔයාට ගිනුම්කරණය කියන දේ හජු කනවා වගේ. මෙතන සංකල්ප 12ක් 13ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ ගිනුම්කරණයේ බිඳුවේ ඉඳලා අස්සක් මුල්ලක් නැර සියලු දේ ආවරණය මේ පාඩමේ. ඔයාට හිතේ එතකොට ඇයි අපි සමහර දේවල් ඕ ලෙවල් වලදී මං කියනවා මෙහෙම කරන්න ඕන පුතේ මෙහෙම කරන්න ඕන. එහෙම කිව්වේ මට හිතිලා නෙවෙයි. තේරුණාද? මට හිතිලා නෙවෙයි එහෙම කිව්වේ. එහෙම කියන්න කියලා මග පෙන්වීම තියෙන මේ ගිනුම් කරන සංකල්ප ඇතුලේ. මේ සංකල්ප ඇතුලේ. කන්සෙප්ට් එක ඇතුලේ. නේ. අපි දන්නවනේ සාමාන්‍ය අපි සමහර දේවල් අපේ ලංකා සංස්කෘතිය ගත්තොත් එහෙම අපි ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන රටාව බෞද්ධ සංස්කෘතිය මුල් කරගෙන බිහිවෙච්ච දෙයක් නේ. එතකොට ඒ වගේ තමයි පුතේ මේ සංකල්ප එක එක සංකල්ප. බෞද්ධ සංකල්පය තියෙනවා, ක්‍රිස්තියානි සංකල්පය තියෙනවා, Hindu සංකල්පය තියෙනවා ලංකාවේ. ඒතර ඕ ඒ ජන කොටස් ඒ සංකල්ප වලට අනුව තමයි ජීවත් වෙන්නේ. ඒතර ගිණුම් කරන තුලත් පුතේ එක එක සංකල්ප කියලා දීලා තියෙනවා. ඒතර ඒ සංකල්පයට අනුව තමයි අපි මේ අවස්ථාවේදී ක්‍රියා කරන්න ඕනේ. උදාහරණ තමයි ගිණුම් කරන ඒකක සංකල්පය. ඒකක සංකල්පයෙන් කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් එහෙම ඒක සංකල්පෙන් කියන්නේ පුතේ ව්‍යාපාරයයි අයිතිකරුවයි දෙන්නේ කියලා හිතන්න කියන හැම වෙලෙම. ඉතින් ප්‍රායෝගිකව ඔකට දකින්න ව්‍යාපාරයයි අයිතිකරුවයි දෙන්නේ නෙවෙයි එක්කෙනයි. හැබැයි අපිට ගිනුම් කරන ඒකක සංකල්පය කියනවා උඹලා මෙහෙම හිතපල්ලා. නැත්තම් මේ ගිනුම් කරන්නේ කරන්න අමාරුයි. ඉතින් පුතේ මෙහෙම හිතුවේ නැත්තම් ඔයාට ගිනුම් කරන්නේ ගොඩක් දේවල් කරන්න බෑ. පැටලෙනවා. ඉතින් අපිට මඟ පෙන්වීමක් තමයි කියන්නේ මේ සංකල්පුම. තොර මේ සංකල්ප ටික අපි හරියට ඉගෙන ගත්තා කියන්නේ ගිනුම් කරණේ තියෙන ගොඩාක් ගැටලු ඔයාට निराකරණය කරගන්න පුළුවන්. බොහෝමයක් ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඉතින් මේ හැම සංකල්පයක්ම එකින් එක විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා ඔකට උගන්නන්න. ඒ වගේම අභ්‍යාස කරන්න. ඒවට තමයි පුතේ අපිට කාලය යන්නේ. ඒකයි මේ අපි කලින් වේලාසනින් පන්ති පටන් ගන්න. ගොඩක් දරුවෝ අහනවා අම්මෝ සල්ලත් අහනවා මගෙන්. ඇයි දැම්ම පටන් ගත්තද? මැක් සයන්ස් නම් ඉතින් ওই ළමයි ඉතින් කරනවා නේ කට්ටිය හරි උනන්දු වෙන මං කෝ මැක් සයන්ස් ළමයි උනන්දු එහෙනම් අපේ කොමර්ස් ළමයිනොත් අපි මේ මට්ටමට උනන්දු කරලා ගන්න ඕනේ නේ මැක් සයන්ස් ළමයි ඔච්චර අද ඉදිරියට ගිහින් තින්නේ ඇයි ඒ ළමයි හරි උනන්දු යැත්තන ඒ කට්ටිය හරි විග්‍රහශීලී විග්‍රහාත්මකව බලන්න ඉතින් අපිත් විෂය තුර ළමයිට ඒක උගන්වන්න ඕනේ නේද මැක්ස් කරත් සයන්ස් කරත් ආර්ට්ස් කරත් ඔය ඔක්කොම දරුවෝ එළියට බැස්සරපස්සේ මේ කුරිරු සමාජයේ තමයි ජීවත් වෙන්නේ මේ ආර්ථික අරමුද තියෙන සමාජයේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒකට ඔකටිර බොහොම විචාරශීලී විචක්ෂණශීලී බුද්ධියක් ඕනේ මේ ආර්ථිකය තුල ජීවත් වෙන්න. නේ. ඒතර එතන එළියට ගියාට පස්සේ වා මැක්ස් කරේ සයන්ස් කරේ කොමර්ස් කරේ කියලා නෑ. ඔක්කොම එක කඩෙන් කැම ගන්න එක විදිහට ජීවත් වෙන්න ඕනේ. නේ. අයහින්ද අපිත් ඒ වගේම උනන්දු වෙලා අපේ දැනුම වැඩි කරගෙන අපි හොඳ රිසල්ට් එකක් කරන් කැම්පස් යන්න. හරි. ඒකටයි මේ අපි ඔයයි මමයි දෙගොල්ලම මේ මහන්සි වෙන්නේ. තේරුණාද? ඔකට දන්න ඉන්න යාළුවන්ටත් මේ පණිවිඩය දෙන්න. මේකේ රෙකෝඩින් එක මම දෙන්නම්. ඔකට ෂෙයා කරන්න. හරි. දැනුවත් කරන්න. තමන්ගේ හොඳම යාළුවෝ දැනුවත් කරන්න. මෙන්න මේකයි. මෙන්න ක්ලාස් එකේ උගන්වන විදිය. මෙන්න මෙහෙමයි ඉන්න ඕනේ. හරි. මෙන්න මේ විෂය කරුණු තමයි තියෙන්නේ. මේ විෂය නිර්දේශයත් මම එවනවා ඔකට ගෲප් එකට ෂෙයා කරන්න. වීඩියෝ එකයි විෂය නිර්දේශය ඔක්කොම ෂෙයා කරලා යාලුවොත් එක බදා ගන්න. හරි. ඒව ටික කරන්න ඕනේ. රයිට්. එතකොට මේ සංකල්ප බලන්න මූල්‍ය මිනුම් සංකල්පේ
කාලච්ඡේද සංකල්පය, උපජිත සංකල්පය, ගොඩක් සංකල්ප. 5.7 මං කියන්නේ නිකම් බලන්න යන්න 5.9, 5.10, 5.11, 12 ඕ 14ක් තියෙන සංකල්ප. සංකල්ප 14ක් ඉගෙන ගන්න තියෙන ඔකට. ওই සංකල්ප 14 ඉගෙන ගත්ත කියන්නේ පුතේ ගිනුම් කරණය තුල ඔයා හැසිරෙන්න ඕනේ කොහොමද කියලා ඔයා දැනගන්න. දැන් අපි බෞද්ධ සංකල්ප ඉගෙන ගත්තොත් තමයි ඔයා පුතේ පන්සලකට ගියහම කොහොමද හැසිරෙන්න ඕනේ? බෝධින් වහන්සේ ළඟට ගියහම කොහොමද හැසිරෙන්න ඕනේ? ස්වාමින් වහන්සේගේ නමක් ඉස්සරහා ඔයා කොහොමද කතා කරන්න ඕනේ? හැසිරෙන්න ඕනේ? ඉඳ ගන්න ඕනේ කොහොමද? වතාවත් කරන්නේ කොහොමද? ස්වාමින් වහන්සේ නමකට දාණය පිළිගන්නන්නේ කොහොමද? ඒවා කොහෙද කියලා දෙන්නේ? බෞද්ධ සංකල්ප තුල කියලා දෙනවා. නේ? ඉතින් ක්‍රිස්තියානි සංකල්පයක් තුල ක්‍රිස්තියානි ආගම තුල හැදිච්ච වැඩිච්ච කෙනෙකුට ඒවා දන්නේ නැහැ. බෞද්ධ කෙනෙක් ක්‍රිස්තියානි ආගමක් තුල හැසිරෙන්න ඕනේ කොහොමද? පල්ලියකට ගියාම කටයුතු කරන්න ඕනේ කොහොමද? ෆාදර් කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ කොහොමද? ඒකට ඇත්ත එක ගනුදෙනු කරන්න ඕනේ කොහොමද? ඒවා බෞද්ධ සංකල්ප වල එක්ක ඉගෙන ගන්න දරුවෝ දන්නේ නැහැ. ඒ වගේ තමයි පුතේ ගිනුම් කරණය තුල හැසිරෙන්න ඕනේ කොහොමද? අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන දේවල් මේ ගිනුම් කරන සංකල්ප තුල තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේවා ඉතින් නොකර ගිහිලා වැඩ කරන්න බෑ ගිනුම් කරණය තුල. එතකොට ගණන් අපිට විෂය කරුණු නිකන් අnder දෙමළ වගේ තේරෙන්නේ නැහැ මොනවා කියනවාද දන්නේ. සිංහලෙන් කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් මේ සංකල්ප ටික යා හොඳට තේරුම් ගත්තට පස්සේ වඩ බොහොම ලේසියෙන් ගිනුම් කරණය ඉතිරි පාඩම් ටික හදාරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට දෙනවා කේවල ස්වාමී ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිව්වා. ඒ මොකද්ද? හරි. පුතේ අපිට ලෝකේ ගත්ත ව්‍යාපාර සංවිධාන කිහිපයක් තියෙනවා. හරි. මේ ඔකට යම් විශ්ය කරුණු ටිකක් තමයි මේ මම කියලා දෙන්න යන්නේ. ව්‍යාපාර සංවිධාන කිහිපයක් තියෙනවා. එකක් අපි දන්නවා තනි පුද්ගල ව්‍යාපාර. නේද? අයිතිකාරයෝ එක්කෙනා. ඊට පස්සේ අව අයිතිකාරයෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්න හවුල් ව්‍යාපාර කියලා જાතියක්. මේ මම අකුරක් නෑර ඔකට දෙනවා. නිර්වචනයේ ඉඳලා දෙනවා මේ මම. දැනට මේ ඔකට ඕවරෝල් අපි කියන හෙලිකොප්ටර් view කියලා. මේකට කියන්නේ හෙලිකොප්ටර් view කියලා පුතේ. දැන් ඔකට දැන් හිතන්නකෝ ඔකට ඩෝනන දැන් අපි ඉස්සර ඔකට මේ හෙලිකොප්ටර් view කියලා කිව්වේ ඇයි ඒ? ඉස්සර පුතේ බිම තියෙන දෙයක් අපිට දැන් මේ බිම තියෙනවා ගොඩ නැගිලි තියෙනවා ගස් තියෙනවා. කොහොම ගොඩක් જાති බිම තියෙනවනේ. කොහොම ගොඩක් જાති තියෙනවනේ. දැන් අපි හැම වෙලෙම බලන්නේ මෙතන ඉන්න මනුස්සය. මෙයා මෙතන ඉඳලා බලුවා මෙයාට පේන්නේ මෙහෙමනේ. කොහොම අපට ඉදිරිය පේන විදිහට මෙයා ලෝකේ දකින්නේ. හැබැයි ඔකටේ ඩෝන එකක් එහෙම යවලා ඩෝන කැමරාවක් යවලා නේද? ඩෝන කැමරාවක් යවලා මෙතනින් බැලුවොත් එහෙම කොහොමද මේ view එක පේන්නේ? දැන් අමුතු view එකක් නේ පේන්නේ. දැන් හිතන්න ඔකට කොළඹ දැන් පහුගිය දවසේ ඊයේ පෙරේද කැත්තාර මේ මොකද්ද මේ ප්‍රේමදාසකේ තිබ්බා මැච් එක. ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා මැච් එක තිබ්බා. ඔව් හරි දිනුවා. ඒක වෙනම කතාවක්. ඔයා එතෙන්ද දැක්කද? ඔයා සාමාන්‍යයෙන් කොළඹ දැකලා තියෙන්නේ කොහොමද? පාරවල් දිනා උස ගොඩ නැගිලි තියෙනවා නේද? එහෙමනේ අපි දැකලා තියෙන්නේ. හැබැයි කෙතරම් මැච් එකක දැක්කද යා ඩෝන කැමරාව යවලා ග්‍රවුන්ඩ් එක يعني කොළඹ ග්‍රවුන්ඩ් එක වටා සහ මුළු කොළඹම ඉහළ ඉඳලා යා පෙන්නවුවා. අපි එතකොට තමයි දකින්නේ මේ view එක. අපි එකට කියන හෙලිකොප්ටර් view කියලා. කියන්නේ සමස්තය එක සැරේ දකින්න. තේරුණාද? අපි මම මේ කරන්නේත් ඒකයි. මම ඔකට එක සිලබස් එකට හෙලිකොප්ටර් view එකක් තමයි මේ දෙන්නේ. මුළු විෂය නිර්දේශයේම සමස්තයක් විදිහට දකින්න. ඊට පස්සේ තමයි අපි මෙතෙන්ට පැරෂුට් එකෙන් බැහැලා මේ එක එකක් ගැන වෙන වෙනම හොයලා බලන්න. දැනට අපි නිකන් උඩ ඉඳලා බලනවා ඩා කොහොමද නිකන් විමානේ ඈ එකවුන්ට් විමානේ කොහොමද උස ගස් තියනවා කොට ගස් තියනවා බිල්ඩින් තියනවා පාරවල් තියනවා ජලාශ තියනවා ඈ මුහුද වටේට තියනවා අන්න නිකන් උඩ ඉඳලා බලනවා කොහොමද දැන් අපි මෙතෙන්ට බහින්න කලින් මොකද මේකේ තත්ත්වය කියන්නේ ඒක තමයි මම මේ අද කරන්නේ හරි මේ වපුතේ ඉගැන්වීමේ ශිල්ප ක්‍රම හරි ඉගැන්වීමේ ශිල්ප ක්‍රම ශිල්ප රට දරුවන්ට හොඳට ග්‍රහණය වෙන්න කරන උපක්‍රම හරි දැන් ඔයා හිතන්න ඔයාව කෙලින්ම ගිහලා අතාරිනවා කැලෑවට මෙලව දෙයක් දකින්න ගිහලා අතාරිනවා කැලෑවට අගක් මුලක් හොයාගන්න පුළුවන්ද අමාරු හැබැයි ඔයා උඩින් යනිනවා ඔයා හොඳට උඩ බලන්න යනවා කොහොමද ආ මෙතන තියෙනවා වැවක් මෙතන තියෙනවා ලොකු ගස් වර්ගයක් මෙතන කුඹුරු යායක් තියෙනවා ඈ ආ මේ පැත්තේ ගල් තලාවක් තියෙන ඔන්න ඔක්කොම උඩින් බලාගෙන යනවා ඊට පස්සේ ඔයාව ගිහලා එක තැනකට අතාරිනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් හොයාගන්න හැකියාවක් නැහැ. වැව තිබ්බේ මේ පැත්තේ, ගල්තලාව තිබ්බේ මේ පැත්තේ,
කුඹුරු යාය තිබෙ මේ පැත්තේ ලොකු ගස් කරන්තික තිබෙ මේ පැත්තේ අන්න ඔයා දැන් දන්නව ඇයි ඔයා අතෙන්ට අතාරින්න කලින් විමානයට අතාරින්න කලින් මොකද කරේ ඉහළ සිට ඔයාට සමස්තය පෙන්වුවා දැන් මේ ඉහළ සිට සමස්තය පෙන්වන එක තමයි මම මේ කරන්නේ විෂය නිර්දේශය අරගෙන මෙන්න උඹලට ඉගෙන ගන්න තියෙන දේවල් ටික මෙන්න මෙතන තියෙනවා ගිනුම් කරන සංකල්ප ටික මේ පැත්තේ තියෙනවා ගිනුම් කරන සමීකරණ ටික මේ පැත්තේ මූලික පොත් ටික තියෙනවා මේ පැත්තේ තනි පුද්ගල ව්‍යාපාර ගැන තියෙනවා මෙතන හවුල් ව්‍යාපාර ගැන තියෙනවා අන්න හෙලිකොප්ටර් view එක තියෙනවා සියල්ල ඔයා දැන් දන්නවා එක දවසට ඒ ලෙවල් මොනවද ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ කියලා ඔයා දැන් දැනගෙන ඉවරයි තව පොඩ්ඩකින් දැන් 6 වෙනි පාඩම කරා තව පොඩ්ඩකින් ඔයා ඔයා ඒ ලෙවල් වලට ඉගෙන ගන්න ඕන සමස්ත ඒවා දැන් දන්නවා එතකොට මොකද ඔයාට තියෙන්නේ අන්න හිමින් සීරුවේ විමානයට බැහැලා කෙලවර ගිනලා අන්න එකින් එක එකින් එක එකින් එක එකින් එක සම්පූර්ණ ඉගෙන ගන්න තියෙනවා මුකුත්ම නැතුව කොණකින් බස්සනවා අම්මේ අම්මා ආන් අහට ඉගෙන ගන්න දෙනවා ඵලයන් ඉගෙනගෙන මූට සසර කලකිරනවා නේදකොට නේද එහෙම නෙවෙයි අපි ඉස්සලා ළමයට පහසු වෙන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ ඉගෙන ගන්න අපිට තියෙන්නේ අන්න ඒ ටික පුතේ අපි හෙලිකොප්ටර් view කියලා අපි කියන්නේ සමස්තය දකිනවා හරි අපිට තනි පුද්ගල ව්‍යාපාර ගැන ඉගෙන ගන්න තියෙනවා මම ඒකත් කියන්නම් අපිට පුතේ ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා හරි ප්‍රධාන ඒවා තුනක් තියෙනවා තනි පුද්ගල මේවා අපි ඔයා ව්‍යාපාර අධ්‍යයනයේ විෂය තෝරගන්න ඕන නම් උසස් පෙළට ව්‍යාපාර අධ්‍යයනයේ විෂය තුන මේවා සම්පූර්ණ තියරි කොටස් කියලා දෙනවා තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද අපි accounts වල ඒ ටිකක් කියලා දීලා ඊට අමතරව ඒ වගේ ගණන් හදන විදියක් කියලා දෙනවා තනි පුද්ගල ව්‍යාපාර තියෙනවා මම කැටියෙන් ලියන්නේ තනි පුද්ගල ව්‍යාපාර තියෙනවා හවුල් ව්‍යාපාර තියෙනවා සමාගම් තියෙනවා දැන් මේවා මොනවද පුතේ එක එක ව්‍යාපාර සංවිධාන තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ අයිතිකරුවෙක් එක්කෙනෙක් ඉන්න ව්‍යාපාර සංවිධානය හවුල් ව්‍යාපාරයක් කියන්නේ අයිතිකරුවෝ කීප දෙනෙක් හවුලේ වැඩ කරන ව්‍යාපාර සමාගමක් කියන්නේ කම්පැනි එක ඔකට කියන භාෂාවෙන් කිව්වොත් ඩෙෆිනන්ස් සමාගම ඊට පස්සේ ගත්තොත් එම සම්පත් බැංකු PNC සම්පත් බැංකු සමාගම කොමර්ෂල් බැංකු සමාගම කාගීල් සමාගම සිංගර් සමාගම දිනපාල සමාගම LB ෆයිනන්ස් කම්පැනි එක නේද ඊට පස්සේ අපි ගත්තොත් ලංකා ටයිල් සමාගම රොසෙල් ටයිල් සමාගම ඈ ටෝකියෝ සිමෙන්ට් සමාගම ආයෙ වගේ සමාගම් ගැන කියන ගන්න තොර තනි පුද්ගල ව්‍යාපාරවල කොහොමද අපි ගිණුම් කටයුතු? හවුල් වල කොහොමද ගිණුම් කටයුතු? සමාගම් වල ගිණුම් කටයුතු මොනවද? ඔන්න ඔය ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේවනේ පුතේ අපේ ප්‍රායෝගික ලෝකේ දකින්න තියෙන ව්‍යාපාර සංකල්ප. ඊට අමතරව ලාභ අරමුණු කර නොගත්. ලාභ අරමුණු කර නොගත්. ඒ කියන්නේ මොනවද පුතේ? ඔකට් එකේ ගමේ තියෙන මරණාධාර සමිතිය. ආයෙ මොනවද? ක්‍රීඩා සමිතිය. ක්‍රීඩා සංගම් නේද ක්‍රීඩා සංගම් ඊට පස්සේ ඔකට ඉස්කෝලේ දින වාණිජ සංගමේ ඒ වගේ සංගම් වල ලාභය අරමුණු කරගත්තේ නැති මේ ඔක්කොම මොනවද පුතේ ලාභය මත යහේවා මේවා ලාභය අරමුණු කරගත්තේ අපිට දින ලාභ අරමුණු කරගත්තේ නැති ව්‍යාපාර සංවිධාන වල කොහොමද ගිණුම් මදන්නේ ඉගෙන ගන්න හරි වැඩක් නේද ගිණුම් හදලා හොයන්නෙත් අපි ලාභේ එහෙනම් ආයේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල මොන ගිණුම්ද නෑ හදනවා අපි ඉගෙන ගන්නවා ඇයි එහෙම හදන්නේ ඒකට හේතුව මොකද්ද ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල ඇයි අපි ගිණුම් හදන්නේ ගිණුම් කරන්නේ කරන්නේ අන්නේව ඉගෙන ගන්න මේවා පුතේ අපේ ප්‍රායෝගිකව එදිනදා අපට හම්බෙන දේවල් ඔකට්ටේ උසස් පෙළ කරලා කැම්පස් ගිහිල්ලා එළියට ආවත් මෙන්න මේ ව්‍යාපාරයකින් එක තමයි ඔයාට වැඩ කරන්න දෙන්නේ ඔයා සයන්ස් මැක්ස් කොමර්ස් ආර්ට් එක් මොනවා කරලා ගියත් ඔයාලට මේ ව්‍යාපාරවල එකක තමයි ඔයාලට වැඩ කරන්න වෙන්නේ. හරි මේ ව්‍යාපාරවලින් එක තමයි වැඩ කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේ ගිනුම් හදන්නේ කොහොමද කියලා තමයි අපි ඉගෙන ගන්නේ මේ A level syllabus එක තුල. හරිද? ඒ වගේ එකක් තමයි දැන් තියන්නේ මෙතන තියෙන්නේ කේවල ස්වාමී ව්‍යාපාරවල ගිනුම් පිළියෙල කිරීම. කේවල ස්වාමී ව්‍යාපාරවල ගිනුම් පිළියෙල කිරීම. මේකේ සම්පූර්ණ දේවල් තියෙනවා. ගැලපිලි තියෙනවා අපිට පුතේ 11ක් කතා කරා. ගැලපිලි දැන් ගැලපිලි කිව්වෙ මොකද්ද අපි ඕලෙවල් වල කතා කරේ අමතර තොරතුරු කියලා. ඒ වගේ අමතර තොරතුරු 11ක්. ඕලෙවල් වල කීයද තිබ්බේ? අමතර තොරතුරු දෙකයි නැත්නම් තුනයි. මෙතන 11ක් ඉගෙන ගන්න. හරි? ඕලෙවල් කරපු නැති දරුවන්ට මේ සියලු දේ බිඳුවේ ඉඳලා කියලා දෙනවා. ඕලෙවල් කරපු දරුවන්ට මේ ටික ඉගෙන ගන්න තියෙනවා.
හරි ඒ හින්දා හොඳට හිතා ගන්න මේව කරන්න පුතේ ඔය කට්ටියගේ ගමන කොච්චර සූක්ෂම විදියට බැරෑරුම් විදියට ඒ ලෙවල් ගමන ගමනාන්තය දක්වා හොඳ ජයග්‍රහණයකට යන්න ඔයා කොච්චර කැප වෙන්න ඕන අකණ්ඩව පන්ති වලට සම්බන්ධ වෙන්න දැන් මෙතන මේ මාතෘකා 11ක් තියෙනවා ඔයා පළවෙනි මාතෘකාව කරන දවසට එනවා දෙවෙනි මාතෘකාව කරන දවසට එන්නේ ආය තුන්වෙනි මාතෘකාවට එහෙම ඇවිල්ලා බෑ හරි අකණ්ඩව පන්ති වලට සහභාගී වෙන්න ඕන එහෙම සහභාගී වෙන දරුවන්ගේ වගකීම 100%ක් මම ගන්න හැබැයි යලට මහට පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට මට කරන්න බෑ හරිද පන්තියට සම්බන්ධ වෙන නම් අකණ්ඩව සම්බන්ධ වෙන්න ඕනේ මෙහෙම ඉතින් මිනිස්සුන්ට නොවැළැක්විය හැකි හේතු එනවා නේද නොවැළැක්විය හැකි හේතු එනවා ඒ වගේ දවසක සම්බන්ධ නොවනවට කමන්නේ කියලා මට කතා කරන්න මම රෙකෝඩින් එක දෙනවා හරිද හැම පන්තියක්ම මම රෙකෝඩ් කරනවා අවශ්‍ය දරුවන්ට රෙකෝඩින් එක දෙනවා හරිද අවශ්‍ය දරුවන් කෙනෙකුට එන්න බැරුණොත් පෞද්ගලිකව මට කතා කරන්න සර් මට එන්න බැරුණා මේ අහවල් වැඩේ ඉඳලා ඈ එහෙනම් සර් මට කරුණා කරලා එදා දවස රෙකෝඩින් එක විතර මම දෙනවා හරි එහෙම පෞද්ගලිකව අපි දරුවොත් එක්ක කතා බහ කරලා වාරුවගේ පෞද්ගලික ප්‍රශ්න අපි හඳුනගෙන ඒකට අපිට අපෙන් කරන්න පුළුවන් මොන හරි උදව්වක් තියෙනවා නම් අපි ඒ උදව්ව කරලා හරි එහෙම තමයි මේක සුහද සීලියව යන්නේ බොහොම සුහද සීලියව දරුවෝයි ගුරුවරුයි අතර සම්බන්ධතාවය මත ගොඩනැගිලා යන ගමන හරිද පුතේ රයිට් එහෙනම් ඔන්න තනි පුද්ගල ව්‍යාපාර සම්බන්ධයෙන් අපි කතා කරමු ආ ඒ වගේම පුතේ අපිට ඊළඟට තියෙනවා නිෂ්පාදන ව්‍යාපාර අපිට පුතේ ව්‍යාපාර බෙදන්න පුළුවන් තව ආකාරයක් තමයි මොකද්ද ව්‍යාපාර බෙදන්න පුළුවන් ආකාර දෙකෙන් එකක් තමයි වෙළඳ ව්‍යාපාර තුන් ආකාරයක් තියෙනවා වෙළඳ ව්‍යාපාර සේවා ව්‍යාපාර අනිත් එක නිෂ්පාදන ව්‍යාපාර මම පාඩම් කරද්දී මේ අකුරු පැහැදිලිව ලියනවා මීට වඩා මම කෙටියෙන් ලියන්නේ වෙළඳ ව්‍යාපාර සේවා ව්‍යාපාර නිෂ්පාදන ව්‍යාපාර වෙළඳ ව්‍යාපාර කියන්නේ මොකද්ද මෙහෙන් සල්ලි දීලා බඩු ගන්නවා මේ අතින් විකුණන අපි කියන්නේ සිංහලෙන් සාමාන්‍යයෙන් නේද මොකක් ටිකේ දෙමෝපියෝ කියනది මොනවද buy and sell ආ මිලට ගන්නවා විකුණන මිලට ගන්නවා විකුණන ඒවා තමයි පුතේ වෙළඳ ව්‍යාපාර හරි ඒවට ආයේ මේ නිර්වචන පාඩම් කරන්න ඕනේ නැහැ බොහොම සරලව ওই විදිහට අපි කියලා දෙනවා හරි ඒවා තමයි වෙළඳ ව්‍යාපාර මොකක් ටිකේ ගමේ දින සිල්ලර බඩු කඩේ මොකක් ටිකේ ගමේ දින ෆුඩ් සිටි එක එහෙම නැත්නම් සුපර් මාකට් එක ඒ වගේ දේවල් සේවා ව්‍යාපාර ඔය සේවා ව්‍යාපාර කියන්නේ සේවා සපයන අධ්‍යාපන ආයතන ඈ එතකොට විවිධ සේවා ගුවන් විදුලි සේවා රූපවාහිනී සේවා දැන් සිරස කියන්නේ රූප මාධ්‍ය ආයතන ඒක සේවා සපයන ව්‍යාපාරය එතන මහරජා සමාගමේ මහරජා සමාගම කියන්නේ ගෲප් ඔෆ් කම්පැනි එකක් ඒකේ මහරජා ගෲප් එක ඇතුලේ බාණ්ඩ සේවා සපයන බාණ්ඩ සපයන ව්‍යාපාර තියෙනවා සමාගම් තියෙනවා සේවා සපයන ව්‍යාපාර දැන් එස්ලෝන් කියන්නේ මහරජා ගෲප් එක ඇතුලේ තියෙන එක සමානයි ඒක බාණ්ඩ සේවා සපය බාණ්ඩ සපයන එස්ලෝන් බට පයිප් ගම් බාණ්ඩ සපය එතකොට සිරස මාධ්‍ය ජාලය කියන්නේ මහරජා කම්පැනි එක ඇතුලේ තියෙන සේවා සපයන ආයතන ඒවත් හරි උදාහරණ ඔයක දැන් නිෂ්පාදන ව්‍යාපාර බාණ්ඩ නිෂ්පාදනය කරනවා යන්න ඇඟලුම් කර්මාන්තාල ඈ මැලිබන් සමාගම බිස්කට් නිෂ්පාදනය කරනවා මාත් සමාගම මාත් හොල්ඩි ඇඳුම් නිර්මාණය කරනවා බ්‍රැන්ඩෙක්ස් ඇඳුම් මාලා එළියට දා නිෂ්පාදනය මංජ සමාගම බිස්කට් හදලා වෙළඳපොළට දානවා නිෂ්පාදනය කරලා එයා දා මංජ සමාගම කොහෙන්වත් බිස්කට් අරගෙන වෙළඳපොළට දාන්නේ එයා කම්පැනිකෙන් හදනවා නිෂ්පාදන ව්‍යාපාර අන්න ඒ වගේ නිෂ්පාදන ව්‍යාපාරවල අපි කොහොමද ගිණුම් හදන්නේ නේද කොහොමද වැඩ කරන්නේ කොහොමද නිෂ්පාදන ව්‍යාපාරයක පිරිවැය හඳුනගන්නේ අන්නේ දේවල් අපිට ඉගෙන ගන්න කොහොමද නිෂ්පාදන ව්‍යාපාරයක පිරිවැය හඳුනගන්නේ වෙළඳ ව්‍යාපාරයකට පුතේ ලාභේ වැදගත් වෙනවා වගේම නිෂ්පාදන ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ පුතේ පිරිවැය අද ඉස්සරෝම accounts පන්තියකට සම්බන්ධ වෙච්ච දරුවන්ට මේ කියන දේවල් සමහර විට නොතේරෙන්න පුළුවන් නොතේරෙන්න පුළුවන් නෙවෙයි නොතේරෙනවා හරි හැබැයි මේව අහගෙන ඉන්න මේ වචන කනට හුරු කරගන්න මොනවද ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලන්න හොඳට මේ හෙලිකොප්ටර් view එක හොඳට ඔයා නිරීක්ෂණය කරා මොනවද ඉගෙන ගන්න තියෙන්නේ ඔයාට සමස්ත විෂය නිර්දේශය තුල ඊට පස්සේ ඔයාට එකින් එක අධ්‍යයනය කරන්න පුළුවන්
සමස්තය දැකලා ඉඳි ඉස්සර. හරිද? එහෙනම් අපි නිෂ්පාදන ව්‍යාපාරවල ගිනුම් සකස් කරන්න ඕනේ. ආමෙන් තියන ඊට පස්සේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල ගිනුම්. මොකෝ කිව්වේ? ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල ගිනුම්. සම්මිති සමාගමක සංගමයක දැන් ලංකාවේ දින ප්‍රසිද්ධ තමයි සිංහ සමාජය, රෝටරි සමාජය. එවොතේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. මයි ගමේ තිර මරණාධාර සමිතිය, ගමේ තිර ක්‍රීඩා සංගමය, තරුණ සේවා සමිතිය. ඒවට බැඳෙන්න, ඒ වගේ වැඩ කරන්න, ඒ වගේ වැඩ කෙරෙන විදිහ ඉගෙන ගන්න. අපි මෙහෙන් කියලා දෙන්නම් කොහොමද account හදන්නේ කියලා. ඒතර වාට ඒකේ වගේ භාණ්ඩාගාරික වගේ තනතුරක් බාර ගන්න පුළුවන්. කිසි බයක් නෑ. මේ account එක ගන්න ලස්සන නිකන් භාණ්ඩාගාරේ වැඩ ටික කරලා සමිතිය ඉදිරිපත් කරන්නයි තියෙන්නේ. ඒවට තමයි මේවා උගන්නන්න. ඉගෙන ගන්න. කටි වැඩි හිටිය වුණාම ඒ වගේ සමාජ සුබ සාධන වැඩවලට සම්බන්ධ වෙන්න නේද? ඒවට තමයි මේ උගන්වන්නේ මේවා. රයිට්. හරි. බලන්න හොඳට රැඳිලා ඉන්න පාඩමත් එක්ක රැඳිලා ඉන්න. හොඳට අහගන්න මොනවද මේ කියන්නේ කියලා. හරි. මේ සමස්ත දැනුම ලබා ගන්න අපි ඊට පස්සේ එකින් එක පාඩමෙන් පාඩම හරියටම උගන්වගෙන යන්න. හරිද? වගකීමෙන් කියන්නේ ඔ කට්ටිය උසස් පෙළ ලියනකම් අඛණ්ඩව මේ පන්ති පවත්වන්න. හරිද? ඒ හින්දා අපට ප්‍රමාණවත් පොඩි group එකක් හදාගත්තොත් අපට වඩාත් ළමයි එක්ක සුහදව කතා බහ කරලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? right. ඊට පස්සේ බලන්න ආයතනික ගිණුම් වාර්තා අසම්පූර්ණ සටහන්. අසම්පූර්ණ සටහන්. පුතේ ගොඩක් ව්‍යාපාර ඇත්තම ගිණුම් මුල ඉඳලා ඔකට තේරෙයි. එහෙම කරන්නේ නැහැ. ඒ කට්ටිය එක පොතක ලියා ගන්නවා කරඳුළු ටික. ඊට පස්සේ ඔයා වගේ accounts ඉගෙන ගත්ත කෙනෙකුට එන්නකො මහත්තයා, එන්නකො මල්ලී, එන්නකො මිස් කියලා පොඩ්ඩක් කතා කරලා අනේ මේ මගේ ව්‍යාපාරේ account ටික හදලා දෙන්නකෝ කියලා කියන. අන්න එතකොට ඔයා දැනගන්න ඕනේ මුදලාලි ළඟ තියෙන තොරතුරු ටිකෙන් ඔයා කොහොමද අංග සම්පූර්ණ ගිණුම් කට්ටලයක් හදන්නේ. ඔවා තමයි පුතේ ඔයාගේ job එක ඉස්සරහට. හරි? අද ඔයා දන්නවද වෙළඳ ව්‍යාපාරයක accounts කට්ටලේ හදන්න කීයක් ගන්නවද කියලා? ඔයාට නිකන් මේ අතේ නිකන් මේ අපි කියන පෙටි කෑෂ් එක හොයා ගන්න බලන්නේ නැහැ. බස් ගාස් කියන්නේ සාමාන්‍ය වට ඉදී එදිනදා යාළුවොත් එක්ක ගමන් බිම යන්න ඕන අවශ්‍ය ගන්න හොයා ගන්න පුළුවන්. ව්‍යාපාරයක මේ accounts මේ set එක හදලා දුන්නොත් හරි මුදලාලිලා accounts දන්නේ නැහැ නේ මුදලාලි කරන්නේ ගත්ත බඩු මෙච්චරයි වික්ක බඩු මෙච්චරයි කියලා පොතක ලියා ගන්න. ඒකල accounts දන්න කෙනෙකුට කතා කරනවා එන්නකො මහත්තයා එන්නකො මල්ලී එන්නකො මිස් පොඩ්ඩක් මට මේකේ ගිනුම් ටික හදලා දෙනවද මං කීයක් හරි දෙන්න. කීයක් හරි නෙවෙයි හොඳ ගාණක් කියන්න පුළුවන්. හරි එහෙනම් ඒවා ප්‍රමාණිකෝලව ඉගෙනගෙන අපි එතනට යන්න ඕනේ. හරි ඕලවල් ඒලවල් ලියන ඔක්කොම කැම්පස් යන්නේ නැහැ. ඒක අපි පිළිගන්න ඕන කාරණාව. කැම්පස් නොවනට කරන්න දේවල් තියෙනවා. මං එදා ඒක ආරම්භක සම්මන්ත්‍රණයේදී කියලා දුන්නා. ඇහුවේ නැත්තම් වීඩියෝ එක තියෙනවා බලන්න. හරිද පුතා? රයිට්. ඊට පස්සේ අන්න මේ තියෙන්නේ. ඊළඟ එක මොකද්ද? හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාරවල කියන්නේ. කොහොමද? හදන්න. ඔයා හවුල් ව්‍යාපාර කියන්නේ මොනවද කියලා කොමර්ස් වල ඉගෙන ගන්නවා නැත්තම් ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගන්නවා. අපි ගිනුම් කරන තුල අපි උගන්වනවා හවුල් ව්‍යාපාරයේ කොහොමද account හදන්නේ කියලා. දැන් ලස්සන subject match කරලා තියෙන උසස් පෙළ කොමර්ස් එකේ. හරි. හවුල් gives එකක් කියන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? හවුල් ආඥාපනක්. නීතිත් අපි ඉගෙන ගන්න නේ. නීති කැලිත් අපි ඉගෙන ගන්නවා. ලේසි නෑ accounts කියන්නේ. මේ හවුල් ව්‍යාපාර ආඥාපන දෙකේ වගන්ති 24 වෙනි වගන්තිය 43 වෙනි වගන්තිය. ඊට පස්සේ සමාගම් පනතේ මොනවද හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ? ලොකු ලොකු කතන්දර ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. හරි? ලේසි නෑ. ඔයාගේ සමාජයට මෙතන ඉන්න බලා ඔයාගේ අම්මා තාත්තාගේ පොඩි පොඩි ව්‍යාපාර තියෙන දරුවෝ. ඔයාට පුළුවන් පුතේ ඒවා දියුණු කරලා ඒ account එක accounts එක හදලා දීලා නේද support එකක් දෙන්න අම්මට තාත්තට ඈ එහෙම කරන්න පුළුවන් මේ විෂය හරියට ඉගෙන ගන්න ප්‍රායෝගික හරි අපෙන් ඉගෙන ගන්න කොට පුළුවන් තරම් මේ විෂය ප්‍රායෝගික පැත්ත තමයි ගන්න මොකද පුතේ paper එක හදන ගුරුවරු lectures ලා ඒක තමයි ඒ කරන්නේ ප්‍රායෝගික පැත්ත දැනගන්න කියලා කියන්නේ ඒකට හැම්බෙලේ ප්‍රායෝගික පැත්ත මොකද අපිට පොතේ පතේ දැනුම තිබ්බට මදි අපි ගිහලා ව්‍යාපාරයක ගණන් නැත්තම් accounts හදන්නට තේරෙනවා අපි ව්‍යාපාරික account හදන්න ඕනේ කියලා. එහෙනම් ඒකට ප්‍රායෝගික දැනුම අපිට තියෙන්න ඕනේ. ඒතර ඒ දැනුමත් එක්ක පුතේ අපි මේවා ඔකට්ටිට උගන්වනවා. හරිද? රයිට්. අපි යන් ඉදිරියට. බලන්න ඊට පස්සේ කවුල් ව්‍යාපාරයට අපිට අනුමාර්ථක පහක් කතා කරන්න. අන්න බඩු මෙන්න තියෙනවා. මොකද්ද? සමාගම්. සීමා සහිත සමාගම්. ලංකාවේ මනසක් කරද ස්ථාපිත කළ දින සමාගම් ගැන වාටි ඉගෙන ගන්න තියෙනවා. සමාගම් සම්බන්ධයෙන් විශේෂ කිනුම් කරන ක්‍රමවේදයන් තියෙනවා.
ඒ සම්බන්ධයෙන් පුතේ සමාගම් වල ගිණුම් කරන එක කියන්නේ නීතියක් පනතකින් කියලා තියෙනවා සමාගම් වල account අනිවාර්යයෙන්ම හදන්න ඕනේ ලංකාවේ තියෙන හැම සමාගමක account හදන්න ඕනේ ඉතින් account හදන්න වෙන්නේ කාටද පුතේ ඔයාලා වගේ මේ account ඉගෙන ගන්න කට්ටියට තමයි අනාගතයේදී මේ සමාගම් වල රැකියාව වලට ගිහිල්ලා ඈ කළමනාකරුවෝ විදියට ගිහිල්ලා ඒ කට්ටියගේ සමාගම් වල account කට්ටලේ හදලා දෙන්න නේ මේ account ඉගෙනගෙන A level වලින් කරගෙන උපාධි ගිහිල්ලා චාටර්ඩ් කරලා AAT කරලා ඔය විවිධ මාර්ග වලින් ගිය කට්ටිය තමයි අද ලංකාවේ තියෙන සමාගම් වල account හදන්නේ හරි අද මේ ඔයාලා මේ ඉඳගෙන මේක දිහා බලන් හිටියා වගේ නෙවෙයි තව අවුරුදු දෙකකින් තුනකින් type ටික දාලා නේද කාර්යකේ බැහැලා ගිහලා සමාගමේ කොහෙද වැඩ කරන්නේ මම software company වැඩ කරන්නේ මම මහරජා company වැඩ කරන්නේ ඈ මම ඩර්ෆි මේ මම central finance වැඩ කරන්නේ මම සම්පත් බැංක වැඩ කරන්නේ මම commercial bank වැඩ කරන්නේ මම ශ්‍රී ලංකා insurance වැඩ කරන්නේ අන්න සමාගම් වල ගිහිල්ලා accounts ඔ කටින් හදන්න පුළුවන් හරි ඒකට අදාළ සියලු දැනුම මෙතන ලබලා දෙන්න හරි මේ දැනුම සාමාන්‍යයෙන් ඔයාට ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් දැනුමක් මේ හරි බලන්නකො සමේක ටිකන් කියව ගන්නකො සමාගම් වල මුල ඉඳලා මම මේක ගොඩාක් අතුරට ගිහිල්ලා ඔයාට කියන්නේ නැහැ මොකද මේ වචන පවා ඔයාට අලුත් ඔයාට මේක ටිකක් බෝරින් වෙන්න පුළුවන් මට ඕන ඔයාට මේ මොනවද මේක ඉගෙන ගන්න තියෙන්නේ කියලා දැනගන්න හරි මං කිය හෙලිකොප්ටර් view එක උඩින් බලද්දි මොනවද මේ විමානයේ තියෙන්නේ ගිරුම් කරන කියන විමානයේ මොනවද තියෙන්නේ ඈ ඒවා දැනගෙන අපි විමානයට බහින්න ඕනේ ඒකටයි මේ උගන්වන්නේ අපි ලබන මේ ටික කරලා ඉවරලා ඊට පස්සේ අපි විමානයට බහැලා එක එක විශේෂ විශේෂ කරුණෙන් කරුණ ඉගෙනගෙන යන්න උත්සාහ කරමු හරි right එහෙනම් බලමුන්න සමාගම් ගැන සියලු කරුණු අපිට මෙතෙන් ඉගෙන ගන්න තියෙනවා කොහොමද කිදුම් හදන්නේ මොනවද කරන්නේ අනුමාර්තුක 5යි 6යි 7යි 8යි 9ක් අනුමාර්තුක 9ක් යටතේ අපට සමාගම් සම්බන්ධයෙන් ගිනුම් කරන්නේ ඉගෙන ගන්න තියෙනවා හරි ඊට පස්සේ වෙනම තියෙනවා අපට ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත කොහොමද සමාගම් වලට නැත්තම් මූල්‍ය ප්‍රකාශන වලට අපි යොදා ගන්න කියලා අපි අර වට මතක ඇති පුතේ අපි සංකල්ප 13ක් ඉගෙන ගත්තා. හරි සංකල්ප 13ක් ඉගෙන ගත්තා. ඒ සංකල්ප 13 වගේම අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රමිත ගිනුම් කරන ප්‍රමිත කියලා ස්ටෑන්ඩඩ්. ස්ටෑන්ඩඩ්. ඒ කියන්නේ මොකද පුතේ? ස්ටෑන්ඩඩ් කියන්නේ ප්‍රමිතයක් කියන්නේ මොකද්ද? දැන් පුතේ වා යෝගට් එකක් ගිහිල්ලා ගත්ත කියන්නේ ඔක කඩේට ගිහිල්ලා. ඒතර මේ යෝගට් එක හදන්න පුතේ යම් නිශ්චිත ප්‍රමිතයක්. මේකට දාන්න ඕනේ සංයුතිය පිළිබඳ ප්‍රමිත හදලා දෙන්න. ඒ ගානට මේක දැම්මොත් තමයි ඔයාලට සෞඛ්‍ය සම්පන්න යෝගට් එකක් කන්න පුළුවන්. එහෙම නැත්නම් එක්කෝ දිය වෙලා එක්කෝ පුස් කාලා මොන හරි වෙලා තියෙන්නේ. නේ? කොටි අහලද ලංකාවේ ප්‍රමිත ආයතනය කියලා එකක් තියෙනවනේ. ඒකට මේ මොකද කරන්නේ? අපි මේ භාණ්ඩ හා සේවා වලට ප්‍රමිත නියම කරා. නේද? ප්‍රමිත නියම කරා. හරි. ඒ වගේ ගිණුම් කරන්නේ අපි මේ වැඩ කරනකොට මේ වැඩ ටික කෙරෙන්න ඕන අඩු වැඩිකම් පිලිබඳ අපට ඉදිරිපත් කළ දින දින ප්‍රමිත අපි කියනවා ඒවට ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත කියලා. ඔය බරපතල වචන. අපි ඒවා විමානෙට බැහැලා ඉගෙන ගමු. දැනට අපි උඩින් බලලා ඉගෙන ගමු. ආ ප්‍රමිත කියලා જાතියක් තියෙනවා මෙන්න ඉගෙන ගන්න. ඒ ඇති. පස්සේ අපි විමානෙට දැස්සට පස්සේ ප්‍රමිතව හොඳට ආශ්‍රය කරන්න පුළුවන් වෙනවා. හරි එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. උඩින් බලලා වැඩේ යන්නේ කොහොමද කියලා. හරිද පුතේ? රයිට්. ඊට පස්සේ ඔන්න අපිට දෙනවා ගිනුම් කරන අනුපාත. ඇනලයිසින් පාර්ට් එක. ඇනලයිසින්. විශ්ලේෂණය කරන්න. ඇනලයිස් කරන්න. අර්ථකථනය කරන්න. කළමනාකරණ තීරණ ගන්න. තොරතුරු ගන්න. මැනේජ්මන්ට් එකට තොරතුරු දෙන්න පුතේ ගිනුම් කරන යාර. තේරුණාද? කියන්නේ අපි මේ හදන ගිනුම් කරන වාර්තා කොහොමද අපි තීරණ ගන්නට ඇනලයිස් කරන්නේ? විශ්ලේෂණය කරන්නේ කොහොමද? අන්න ඒව තමයි මෙතෙන්දි කියන්නේ. දැන් ඔයාට යම් සමාගමක මොනව හරි කටයුත්තක් බාර දෙන්න. report එක බලලා මේ සමාගම කොහොමද කියලා ඔයාට කියන්න කියනවා. ඉතින් එහෙම නිකන් බලලා කියන්න බෑනේ. මේ විශ්ලේෂණය කරන්න ඔයා ඉගෙන ගන්න. දැන් ඔකට අහලා දෙන ටීවී කියවෙනවා දේශපාලන ਵਿਚාර නේ. දේශපාලන කටයුතු විශ්ලේෂණය කරනවා අහලා තින්. දැන් සිරස යනවා දවස කියලා ප්‍රෝග්‍රෑම් එකක් යනවා. නේද? ඊට පස්සේ ජාතික රූපවාහිනිය උදේට සිව්දේස කියලා ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඔය වගේ ඒ වගේද මොකද කරන්නේ? යම් රටක යම් සිදුවීමක් දේශපාලන සිදුවීමක් කරගෙන මේ හේතුව හින්දා මේක කොහොමද රටට බලපාන්නේ රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද
රටේ ආරක්ෂාවට බලපාන මොකද මේ කට්ටිය එක එක පුද්ගලයෝ විතරල මේ කට්ටිය දැනුමනෝ මේ කර්ම විශ්ලේෂණය කරන අන්න ඒ වගේ තමයි පුතේ ගිනුම් කරණේත් අපි මේ හදන වාර්තා අනේ පුද්ගල ව්‍යාපාරවල සමාදම්වල හවුල් ව්‍යාපාරවල මේ හැම එකකම අපි හදන වාර්තාව මේ හදන වාර්තාව දිහා බලලා ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ සමාගම නම් ටිකක් හොඳට ලාභ ලබන සමාගම ඕනම ආර්ථික අරමුදයකට මූණ දෙන්න පුළුවන් මට්ටමේ ආර්ථික ශක්තියක් තියෙන සමාගම අන්න ඒ විදිහට ඔයාට මේ අපි හදන මූල්‍ය ප්‍රකාශන කට්ටල දිහා බලලා ඔයාට විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ හරි ඒවා පුළුවන් වෙන්න ඕනේ කොට මේ අනේ අපි දන්නේ නැහැනේ කියලා දැන් හරි දැන් දන්නේ නැහැ පුතේ අපි මේවා පියවරෙන් පියවර ඉගෙනගෙන යනකොට ඔයා ඒවා ඒ දන්න මට්ටමට එනවා අපි ගේනවා ඒ මට්ටමට ඔයා තේරුණාද වගකීමෙන් කියන්නේ අපි ඔයාව ඒ මට්ටමට ගේන තේරුණාද පුතේ රයිට් එතන මේ අනුපාත අපිට කිහිපයක් තියෙනවා ද්‍රවශීලතා තෝරණ ලාභදායි වචන විතරයි වැඩ කරනකොට බලන්නකො කොහොමද ඔයා ඉගෙන ගන්නේ කියලා ඔයා හරි අපෙත් වැඩ කරලා බලන්න ඒකේ අනුමාත්‍රිකා හයක් තියෙනවා රයිට් අනුමාත්‍රිකා හයක් යටතේ මේ දේවල් ඉගෙන ගන්න තියෙනවා ඊට පස්සේ කලමනාකරණ ගිනුම් කරන සංකල්ප අපි කල් ගිනුම් කරන්නේ කොටස් දෙකකට බෙදා ගන්නවානේ මූල්‍ය ගිනුම් කරන්නේ සහ කලමනාකරණය මේ 13 වෙනි පාඩම වෙනකන් අපි කතා කරේ මූල්‍ය ගිනුම් කරන්නේ 13 පාඩමේ ඉඳලා කතා කරන්නේ කලමනාකරණ ගිනුම් කරන එක. ඒවා විශ්ලේෂණය කරන්නේ කොහොමද? කලමනාකරණ තීරණ ගන්නේ කොහොමද? අන්න ඒ දේවල්. මේ තියෙන කලමනාකරණ ගිනුම් කරන්නේදී අපි කොහොමද ඒකේ තියෙන සංකල්ප ඒවා කොහොමද අපි ඇගෙීමට ලක් කරන්නේ? ඉගෙන ගන්නේ කොහොමද මොනවද ඉගෙන ගන්න තියෙන්නේ අපිට කලමනාකරණය කලමනාකරණ ගිනුම් කර මැනේජරියල් account හරි කලමනාකරණ ගිනුම් කර රයිට් ගොඩක් කරුණු අපිට තියෙනවා බලන්න අනුමාර්ථකාව විදිහට මම මේවා බෙදලා 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 ඔකට මොකම ඉතා සරල මට්ටමකට දක්වා මේවා බෙදලා වෙන් කරලා පෙන්නලා තියෙනවා ඇයි එහෙම කරලා තියෙන්නේ මම නැවත කියන්නේ ඔයාගේ පහසුව සඳහා හරි දැන් මම කියනවා අපි තීරණ ගැනීම සඳහා කියන පාඩම කරනවා विचाल ඊළඟට හම්බ වෙන දේත් වා දන්නා ඊට පස්සේ අනාගතේ වල මොනවද ඊළඟට ඔයාට මූණ දෙන්න වෙන තත්ත්වය දන්නවා හරි ඒ වගේ බොහොම විධිමත් ආකාරයට අපි මේ පාඨමාලාව හදාරනවා දරුවන්ට උගන්වනවා ඉතින් මම ඔකට කියන පුතේ වගකීමක් ඇතුව ගිනුම් කරන විශ්ය ඉගෙන ගන්න ඕන නම් අපෙත් එක්ක සම්බන්ධ වෙන්න අපේ ඉන්න සුළු පිරිසට අපි හොඳම බෙස්ට්ම රිසල්ට් එකක් අරන් දෙන්න අපි කටයුතු කරමු හොඳම ප්‍රතිඵලයක් ලබා දෙන්න කටයුතු කරමු හරි ඒ හින්දා අර දහස් ගණන් ඉන්න පන්ති වලට ගිහිල්ලා බොරුවට පන්තියේ පැත්තකට මුල්ලකට පුටුවකට එලා බංකුවකට එලා බලාගෙන ඉන්නේ නැතුව හරි ද හෝල් ක්ලාස් වල දින ගැටලුව මොකද්ද ගුරුවරයා ගණන් හදනවා ළමයා පිටපත් ලිවීම කරගන්න නේද ගුරුවරයාගේ දැනුමෙන් එයා උගන්වනවා ළමයිට තේරුණාද නැද්ද අදාළ නැහැ ඉස්සරහ පේළිය දෙන්න තුන්දෙනා හරි සර් හරි කිව්ව ගාම අර මුළු සමස්ත 1000 දිහාම හිටන්නේ හරි ඔක්කොමලා හරි කියලා නේ එන්නේ එකන වෙලා තියෙනවා right එහෙනම් ඉතින් ඔය කියන දහම පාස් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මේ අල්ල ගන්න දරුවට විතර පාස්. හැබැයි අපේ පන්තිවලදී අපි පොඩි group classes විදිහට තමයි කරන්නේ. එතකොට ඒ ළමයි එක්ක අපි සුහදව වැඩ කටයුතු කරගෙන ගියාම මේ අපි හිතමු දැන් අපි පිරිවැය හැසිරීම ගැන කියලා දෙනවා. දැන් මේ පාඩම. එතකොට අපි පිරිවැය හැසිරීම විග්‍රහ කරලා දැන් පාඩම තේරුම් කරලා දෙනවා. මම සටහනක් දීලා ගන්න ළමයි අපි පාඩමක් ගමු කොට පස්සේ එක් කාටර එක දරුවෙකුට තේරුන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. එතකොට යාට අග්ගාලා අන්මියුට් කරා සර් මට මෙන්න මේ කොටස තේරුන්නේ නැහැ. අපි ගාන හදන්න යන්න කලින් මේක තව ටිකක් මට කියලා දෙන්න. ප්‍රශ්නේ ඉවරයි. අපි තේරුණා. හැබැයි අර දහස් ගණක් ඉන්න හෝල් ක්ලාස් එක පුළුවන් දෙහෙම කියන්නේ. සර් මට මේක තේරුන්නේ නැහැ. ආයෙ පොඩ්ඩක් කියලා දෙන්න කිව්වොත් එහෙම හොඳ දෙකක් කියලා කටවහගෙන ඉන්නවා දරුවා. ඔය එකද එක එකද එක දරුවෙක් වෙනුවෙන් මේ ළමයි 90 මේ අනිත් මේ 900 ගානෙම කාලේ කන්ට ඕනද කියලා නිකයි. හරි. එහෙම නෙවෙයි. අපි මෙතන බොහොම එකතු වෙන පොඩි ගෲප් එක බොහොම සුහදව සුහදශීලීව වැඩේ කරගෙන යනවා පෞද්ගලිකව අපිත් එක්ක කතා බහ කරලා තියෙන ගැටුම් නිරාකරණය කරගෙන වාගේ ටාගට් එකට යන්න පුළුවන් විභාගයේ උපරිමයෙන් සමත් වෙන ආකාරයට අපි ගෙන්වීම කටයුතු කරමු
ආයෝජන තීරණ වැදගත්ම දෙයක්. ඔයා කොච්චර හම්බ කරත් පුතේ ඔයාට ඔයාලා කොච්චර සල්ලි තිබ්බත් ඔයා මේ මුදල් යොදවන විදිය හරියට දන්නේ නැත්තම් යොදවන්න ඕනේ මොන ව්‍යාපාරවලද කියලා මොන ආයෝජන අවස්ථාවලද කියලා වා හරියට දන්නේ නැත්තම් ඔයාට වැඩේ හබ. සල්ලි තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ආයෝජන තීරණ ගන්න අවශ්‍ය දැනුම අපි ඒ මේ විෂය නිර්දේශය තුල කටට ලබලා දෙනවා. හරි. කොහොමද මේ ප්‍රතිලාභ ගන්න විදිහට ඔයා ආයෝජන තීරණ ගන්න. ඔන්න ඔය විදිහට පුතේ පාඩම් 16ක්. හරි. ඔය පාඩම් 16න් පුතේ පාඩම් 8ක් නේද? පාඩම් 16න් පාඩම් 8ක් නෙමෙයි 4යි ගාණක් 12 වතරදී මේ තියෙන මෙතන. එදා චාට් එකම තියෙන්නේ නේද? ලොක් කරලා පෙන්නවොත් එහෙම හතරවෙනි පරිච්ඡේදය දහවෙනි පරිච්ඡේදය කියන්නේ නිපුණතා අංක 10 වෙනකන් 12 වසරේදී වයි ඉගෙන ගන්න. කියන්නේ පළවෙනි පාඩම් 10ම ඔයා 12 වසරේදී ඉගෙන ගන්න. ඉතුරු පාඩම් 11 ඉඳලා 16 වෙනකන් පාඩම් ටික ඔයා 13 වසරේදී ඉගෙන ගන්න. මම හැමදාම කියන දේ තමයි පුතේ උසස් පෙළ දරුවන්ට ඔයා අවුරුදු 11ක් ගිහිලා ඉගෙන ගත්ත දේත් හරි මේ අවුරුදු දෙකත් හරි. හරි. मुदल नास्ति नोकर हरी विधिमत्ति उगन्नन अपिवागे पांते कर संबंधिला जीवित जयगंट कियन आराधना मन नैवत पारक करना हरी एत्ते कंपुते अपी विषय निर्देशे हेलीकॉप्टर व्यू वेरी कारण मेतनी अवसान कर प्रश्न विभाग विभाग हितला බොහොම තාර්කිකව මේ වැඩ ටික කරන්න පටන් ගන්න ඕනේ. ඒකේ මම කියන්නේ ඔයා සටහන් පොත තෝරගන්න තැන ඉඳලා මම ඔයාට ගයිඩ් කරනවා. හරි? ඔයා ලියන අකුරක් අකුරක් ගානේ මම මෙහි ඉඳලා ඔයාව ගයිඩ් කරනවා. හරි? එහෙනම් ඔයාට හරි මඟ පෙන්වීම මම ලබලා දෙනවා. තේරුණාද? ඒ හින්දා හොඳට පිළිවෙලට මේ වැඩ ටික කරමු. අපෙත් එක්ක රැඳිලා ඉන්න අපි අද ඔන්න පළවෙනි පාඩම පටන් ගමු එහෙනම්. ආහා පුරා කියලා. තව දෙයක් මගේ එතකොට අර නිබන්ධනේ මම ඔයාලට දෙනවා සිලබස් එක මම ඔයාලට මේ ක්ලාස් එකෙන් පස්සේ දානවා ගෲප් එකට රයිට් මට තව පොඩි උදව්වක් කරන්න දැන් අද පන්තියට සම්බන්ධ වුණ දරුවෝ ඔකට්ටිගේ නමයි හරි නම මට WhatsApp message එකක් දාන්න මගේ නම්බරයට ඔකට්ටි දන්නවනේ මගේ නම්බර එක 070122 0700 අද පන්තිර සම්බන්ධන කට්ටිය මට එතකොට ඒක දාන්න මට එතකොට ඔය සම්බන්ධන කට්ටිය ඒකෙන් මට හඳුනා ගන්න පුළුවන් ටග් ගන්න හරිද රයිට් හරි එහෙනම් අපි පාඩමට යමු
තොර අද අපට කතා කරන්න තියෙන පුතේ මුලින්ම පළවෙනි පාඩම වුණ ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය. හරිද? ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය. තොර මේ පාඩමටත් මම නිබන්ධනයක් සූදානම් කරලා තියෙනවා. මම ඒකත් ඔකට දෙනවා. ඉදිරියේදී මම ඔකට ඉගැන්වීමට බලාපොරොත්තු වන නිබන්ධනය කල් වේලාවට ලබලා දෙනවා. හරි? අද බාර දුන්නේ නැහැ. අද මම නිබන්ධනය කලින් දුන්නේ නැහැ. මොකද හරියටම පන්තිරණ ළමයි ටික අපට ఐడెంటిఫై කරගන්න බැරි වුණ නිසා. හරි? ඒතර ඔන්න ඔය විදිහ නිබන්ධනයක් අපි දෙනවා. පොඩ්ඩක් ඉන්න පුතේ මැසේජ් එකක් දාලා දෙන්න. මොකද ඉතින් ක්ලාස් එකට ඉවර වෙන්නේ කීය? ඕකද ක්ලාස් එක ඉවර කරනවා අපි 9. හරි? අපි 7 ඉඳලා 9 වෙනකන් තමයි කරන්නේ. 7 ඉඳලා 9 වෙනකන් ක්ලාස් එක කරනවා. හරි? අදත් එහෙමයි ඉදිරියටත් එහෙමයි. හරිද? ඒ පුතාට මොකක් හරි ගැටලුවක් තියෙනවා ඊට කලින්. රශ්මිකාද රශ්මිකද? හ්ම්. ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. නෑ. හරි. ඕකේ. අපි එනම් බලමු මේ පාඩමට යන මන් නිබන්ධනේ මුලට යන්න ආය. රයිට් අපිට තියෙන දේ ගිනුම්කරණය සහ එහි අවශ්‍යතාවය කියන එක. මේව ඔකට මන් එවනවා PDF එකේ එවනවා. හරි. චතකම් මේකෙන් ස්ක්‍රීන් ෂෙයාර් එකෙන් බලන්න. ඉදිරියේදී අපි रेग्युल विधि क्लास पटांग पास अरे अभी जून मस रेग्युल विधि क्लास पटांग अभी निबंधने कलिंग मे सती पाठमटदाल निबंधने मे सती मुल बदादने अभी इधा हरी शनुसवादेन आट मेल बदाद कथाकर निबंधने सूदान विंटोनी मेन मे पाठंटी कड़ता मंगे सूदान विंटोनी अरे इक संबंध विंटो හරි එතකොට මම තව පොඩි කාරණයක් මේකත් කියලාම ඉන්නා මේවයි අපි අද මේ ජූනි මාසේ පන්තියේ ඔකට දවස් ටික අපි ෆ්‍රී කරලා දෙනවා 21 22 ඊට පස්සේ 29 කියන දවස් දෙක අපි නොමිලේ කරනවා මේ පාඩම් මාලාව දැන් අද පාඩම ආරම්භ කරාම ඊට ටිකක් අපි ඊළඟ දවසේ ඊට පාඩම් කොටස කරනවා හරිද පුතේ එතකොට මගෙන් අහපු ලරුව තමයි ගොඩාක් අහව දරුව තමයි පන්ති ගාස්තු කීයද මම ඉතින් ඒක ගෲප් එකට මුලින්ම දැම්මේ නෑ දරුව මගෙත් එක්ක සම්බන්ධ වෙලා මම උගන්න රටාව තීරුම් අරගෙන නේද මගෙත් එක්ක මේ ගමනේ යන්න පුළුවන් කියලා තීරුම් ගන්නවා නම් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් රයිට් ඒකට ඔකට දවස් දෙකක කාලයක් දීලා තිනවා විශේෂ කර්ම හදාරන විදිය පැහැදිලි කිරීම කොහොමද මේවා කරන්නේ මගෙත් එක්ක කමියුනිකේෂන් කරගන්න ඕනේ කොහොමද අන්න ඒ පිළිබඳ අවබෝධයක් අරගෙන සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යන්න පුළුවන් හරිද පුතේ එතන මම පන්ති ගාස්තු විදිහට අපි ආය කරනවා මාසික පන්ති ගාස්තුවක් අපි මේක ක්ලාස් එක කරන්නේ බදාදා බදාදා පස්වරුවේ අපි පන්ති ගාස්තු විදිහට ගන්නවා පුතේ රුපියල් 1000ක මුදලක් හරි රුපියල් 1000ක මුදලක් ගන්නවා පන්ති ගාස්තු විදිහට හරි ඒක ඔය කට්ටියට පන්ති ගාස්තු දෙවන්න වෙන පුතේ ජූලයි මාසේ ඉඳලා හරි ජූලයි මාසේ ඉඳලා පන්ති ගාස්තු දෙවන්න ඕනේ ඒතර පන්ති ගාස්තු දෙවන්න දරුවෝ ටිකට මම සූම් ලින්ක් එක එවන්න හරිද පන්ති ගාස්තු දෙවන්න දරුවන්ට සූම් ලින්ක් එක එවලා ඒ කට්ටිය පන්තියට සම්බන්ධ කරගෙන අපි කටයුතු කරනවා මම ඒ ජෙනවින් නැත්නම් අත්‍තරම රෙගියුල පන්තියට සම්බන්ධ වෙන ළමයි ටිකට මම වෙනම ගෲප් එකක් හදා ගන්නවා මම දැනටත් ළමයින්ගෙන් A level 2014 කියලා ගෙන්නගෙන තියෙනවා මම චෙක් කරලා බලන දැන් ඔය කට්ටිය නම් දැම්මට පස්සේ එහෙම ඒවුප ළමයි පන්තියට සම්බන්ධලා තියෙනවද කියලා ඊට පස්සේ මේ රෙකෝඩින් එකත් මම අපේ පබ්ලික් ගෲප් එකට දානවා ඒකට දාලා ඒකිනුත් දරුවෝ සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ ඒ දරුවෝ ටික ඔක්කොම දාලා අපි ගෲප් එකක් හදාගන්නවා හරිද පුතේ ඊට පස්සේ ඔය කට්ටිය දෙවනි සතිය වෙනකොට මාසේ දෙවන සතිය වෙනකොට මට පන්ති ගාස්තු දාලා ඉවර කරන්න ඕනේ. හරිද? නැත්නම් අපි දැන් මේක දුරස්තවණේ කරන්නේ අපිට මාසේ අන්තිමට පන්ති ගාස්තු ගන්න ඉන්න බෑ. නේද? දැන් අපි මේව ඇත්තටම සත්භාවයෙන් කරාට මේවා හරහා ළමයි සමහර කොටසක් නේද? අකටයුතු කම් වලට පුරුදු වෙනවා. හරිද? ඒ හින්දා මම පළවෙනි සතිය ඔකටට අවස්ථාව දෙනවා පන්තිර සම්බන්ධයෙන්ද දෙවනි කියන්නේ පළවෙනි සතිය සහ දෙවනි සතිය ඇතුළත පන්ති ගාස්තු දාන්න ඕනේ. එතකොට ඊට පස්සේ තමයි දෙවෙනි සතියේ ඉඳලා ලින්ක් එක හම්බෙන්නේ පන්ති ගාස්තු දාපු අයට. පළවෙනි සතිය ගිය මාසේ පන්ති ගාස්තු දාපු ඔක්කොටම ඊළඟ මාසේ පළවෙනි සතියට සම්බන්ධ වෙන්න පුළුවන් පන්තියට. හැබැයි ඒ සතියේ දෙවෙනි සතිය ඒ මාසේ දෙවෙනි සතියට සම්බන්ධ වෙන්න පුළුවන් නේ අදාළ මාසේ පන්ති ගාස්තු මට දාලා ස්ලිප් එක නමත් එක්ක මට එවුව. මම ඒවා ඉදිරියට කියලා දෙන්නම් කොහොමද මුදල් තැන්පත් කරන්න ඕනේ. එකට මම QR කෝඩ් හඳුන්වලා දීලා තියෙනවා ඒ වගේම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න. ඒක විස්තර මම ඊළඟ සතියේදී කියන්නම්. දැනට මම කිව්වේ
මේ විස්තර ටික දරුවෝ කටි කුතුහලෙන් ඉන්නින්ද පන්ති ගාස්තුවේ මොන කතන්දර කිව්වත් සර් පන්ති ගාස්තු කීයක් ගයිඩ් දන්නේ නැහැ නිතින් කියලා හිතේ තියෙනවනේ නේද? ඒතර ඔකට පාඩම හරියට ඉදර යන්නේත් නැති වෙයි. රයිට්? ඒ හින්දා තමයි මම කිව්වේ පන්ති ගාස්තු ඉදර ගන්න රුපියල් 1000යි බොහොම සාමාන්‍ය පන්ති ගාස්තුවක්. අද පුතේ ඔකට ෆිසිකල් පන්තියකට ගියා. ෆිසිකල් පන්තියකට ගියොත් එහෙම ආම වශයෙන් රුපියල් 2000කට ආසන්න පන්ති ගාස්තුවක් ගන්නවා තමයි. අයියේ අද පිරිවැය වැඩි. අද හෝල් තාම පන්ති ගාස්තු වැඩි. ශාලා ගාස්තු වැඩි. ඒකේ ඉන්න පන්ති සහායකයන්ට සහායක මහත්වරුන්ට ගෙවන්න ඕන පඩිය වැඩි. ඉතින් එතකොට ඒ ඔක්කොම කව කරගන්න කොහොමද? ධර්මගේ පන්ති ගාස්තු. දැන් අපි අද ඔන්ලයින් කරන හින්දා ඔන්ලයින් ක්ලාස් එකක් ඉන්න මං රුපියල් 1000ක පන්ති ගාස්තුවක් තමයි නියම කරන්නේ. නැත්තම් ඇත්තමයි. මගේ ෆිසිකල් පන්ති ගාස්තු මීට වඩා වැඩි. ආව මේ රුපියල් 2000ක් වෙනවා. පොඩි ගෲප් ක්ලාස් එකක් වුණා. හරි මගේ ෆිසිකල් පන්ති ගත්තා 2000ට අඩු වෙන්නේ නැහැ 2000ට වැඩි වුණොත් මිසක්. හරි ඒකත් අපිට එක එක තැන් වල කරද්දී එක එක පිරිවැය තියෙන්නේ. ඒ හින්දා එතකොට අපිට ඒ ඒ පිරිවැය වලට පන්ති ගාස්තු වෙනස් කරන්න වෙනවා. ඉතින් ඔන්ලයින් කරන හින්දා මම මේක රුපියල් 1000ට කරලා දෙන්නේ. එතකොට සම්බන්ධ වෙන දරුවොත් එක්ක මේ වැඩේ මම දිගටම කරගෙන යනවා. හරිද? ඒ හින්දා කැමති දරුවෝ ඒ විදිහට පන්ති ගාස්තු ගෙවා ගන්න සූදානමින් ඉන්න මම ඒ විස්තර ටික ජූලයි මාසෙදී ඒ පැට්ටිට දෙන්නම්. හරිද? රයිට්. එහෙනම් අපි අද පටන් ගමු පුතේ. ගිනුම් කරන හැඳින්වීම රයිට් බලන්න ගිනුම් කරන හැඳින්වීම සම්බන්ධයෙන් මම පොඩි වලට දාලා මේ සටහනක් දාලා තිනවා මම හිතනවා පේන වැටි කියලා ගිනුම් කරන හැඳින්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන කිහිපයක් හරි පුතේ නිර්වචන ගත්තොත් එහම අපිට එක එක පොත්වල එක එක විශේෂඥ වරුන් එක එක ආකාරයට මේක නිර්වචනය කරලා තියෙනවා හරි ගිනුම් කරණය පිළිබඳ යුග තියෙනවා එක එක ආචිර්ණ කල්පිත යුගය නූතන යුගය ඔය විදිය ගොඩාක් දේවල් තියෙනවා. මේ ඔක්කොම ඔකට අදාළ වෙන්නේ නැහැ. හරිද? ඒතර ගිලුම් කරන්නේ පියා විදියට අපි සලකන්නේ දැන් ඔකට ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තොත් ඒකෙදි කියලා දෙනවා ආර්ථික විද්‍යාවේ පියා. හරි? දැන් ඒතකොට ඔකට කවුරුරි ආර්ථික විද්‍යාව පන්තියකට ගිහිල්ලා දැන් ඒකවුන්ට්ස් පන්තියට ආවනම් හිතයි. එතකොට සර් ආර්ථික විද්‍යාවේ නම් පියා කවුද කියලා කිව්වා. ගිලුම් කරන්නේ පියා කවුද දන්නේ නැහැ සර් වද්ද දන්නේ නැහැ කියලා හිතයි. නේ? මම නම් නෙවෙයි. නේද ගිනුම් කරණේ පියා ගිනුම් කරණේ පියා විදිහට අපි සලකන්නේ පුතේ ලූකා පැසියෝලි කියන ගණිතඥයා. එයා ගණිතඥයෙක්. ලූකා පැසියෝලි. මෙයා 1494 දී ගිනුම් කරන ආචාර ධර්ම ග්‍රන්ථයක් රචනා කළා. ගිනුම් කරන ආචාර ධර්ම පිළිබඳ ග්‍රන්ථයක්. අන්න ඒකත් එක තමයි මේ ගිනුම් කරණේ විෂයක් විදිහට ගිනුම් කරණේ කලෙලි බහින්. ඒ හින්දා අපි ආර්ථික විද්‍යාව නෙවෙයි මේ ගිනුම් කරණේ පියා විදිහට සලකන්නේ පුතේ ලූකා පැසියෝලි කියන ගණිතඥ. මෙයා ගණිතමය ප්‍රවේශයක් තමයි ගිනුම් කරණයට ලබලා දුන්නේ. හරි. ඒතර ඔහුගේ නිර්වචන ටිකක් බරපතලයි ඒවා වලට තේරුම් ගන්න අමාරුයි. මම මේ සාමාන්‍යයෙන් කොමන් පොදුවේ අපි ගිනුම් කරණය සම්බන්ධයෙන් බහුලව භාවිතා කරන නිර්වචනයක් දෙකක් ඉදිරිපත් කරා. නේද? අපිට ඉතින් ඇමරිකාව කිව්වොත් නේද ඉතින් ආය මොන කවර කතාවද නේ? ඇමරිකාව දෙයක් කිව්වොත් ඉතින් ඒක කිව්වම තමයි මේ අපිත් ඉහ මුදලින් පිළිගන්නවානේ නේද අපි විතරක් නෙමෙයි අපේ රටේ ඉන්න ඔක්කොමල හැමනේ ඇමරිකාවෙන් කිව්වොත් ඉතින් ආය කිසි ප්‍රශ්නයක් නැහැ නේද made in USA ආ USA නේ එන ප්‍රශ්නයක් එහෙනම් අපි බලමු USA accounting society එක නැත්නම් ඇමරිකානු ගිණුම් කරන සංගමය කොහොමද ගිණුම් කරණය හඳුන්වලා දීලා තියෙන්නේ නේද මේකත් ඇමරිකාවෙන්ම ගමු අනිත් ඔක්කොම ඇමරිකාවෙන් ගන්නවනා අධ්‍යාපනය අපිට වැදගත් දෙයක් ඇමරිකාවෙන් ගත්ත කියලා මුකුත් වෙන්නේ නැහැ නේද පුතේ රයිට් බලන්න මොකක්ද තියෙන්නේ තොරතුරු ප්‍රයෝජනයට ගනු ලබන පාර්ශවයන්ට විනිශ්චය කිරීමට තීරණ ගැනීම විනිශ්චය කිරීමට තීරණ ගැනීමට හැකිවන අයුරු ආර්ථික තොරතුරු ප්‍රයන්නක් අඩු වෙන පුතේ තොරතුරු හඳුනා ගැනීම මැනීමේ හා සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිනුම් කරණයයි. හරි සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිනුම් කරණයයි. ඒක ඕක තව රටක් ගත්තොත් එහෙම තව රටක ඕක වෙන විදිහකට නිර්වචනය කරනවා. හරි බලන්න ඇමරිකාවෙම ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතන. ඒක ඇමරිකාවේ තියෙන ගිනුම් කරණය සම්බන්ධයෙන් පිටලා තියෙන ආයතන. ඒකත් USA නැහැ. ඈ?
China නෑ China ගන්න අපි US එක ගන්න right right බලන්න මොකක්ද කියන්නේ කියලා ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතනෙන් කියන්නේ මොකක්ද ව්‍යාපාරයක යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගනුදෙනු හා සිද්ධි සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ වර්ග කිරීමේ සාරාංශ කිරීමේ සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිනුම් කරන්නේ. ඒ කියන්නේ ගිනුම් කරන කියන්නේ ආර්ට් එකක්. කලාවක්. ෂෝක් නේ. ආ. ඉතින් ඔය නිර්වචන දෙක මහ බරපතලයි. ඈ මුල ඉඳලා අගට කියවන් යනකොට අගදී මුල ටික අමතක. ඈ අන්තිමට කලාව කියන එක විතරයි මතක. නේ බැරෑ. නේ ඔයාගෙන් කවුරු හරි ආ දැන් මොනවද කරන්න පුතා? කොමස් කරා. කොමස් වල මොනවද කරගන්නේ? accounts. මොනවද accounts කියන්නේ? මොනවද accounts කියන්නේ? accounts කියන්නේ මෙන්න මේක බලන්න. තොරතුරු ප්‍රයෝජනයට ගනු ලබන පාර්ශවයකට මිනිස්චා කිරීමට තීරණය ගැනීමට හැකිවන අයරි ඔන්න ඔය කතන්දරේ කියන්නේ අහමු මිනිස්සයයි අයියන්ට. මේ හරි. අර මේක තමයි පුතේ මේ මං කිව්වේ ලෝකය. ඇමර මේ ඇමරිකාව ඇතුළු ලෝක ගිනුම් කරන්නේ කියන දේ හඳුනා ගන්න ආකාරය. හැබැයි අපි එච්චර බරපතල වෙන්න ඕනේ නැහැ නේ. නේද? අපි එච්චර මේ ඇමරිකාව වුණත් ඉතින් එහෙමටම ගැති වෙන්න ඕනේ නැහැ නේ. නේ. අපි ওই නිර්වචන සියල්ලක්ම එකතු කරලා අපේ උසස් පෙළට ගැලපෙන ආකාරය අපි බොහොම සරල පොඩි නිර්වචනයක් හදාගන්න. හරි? ඒක අපි සටහන් පොතට ගමු. රයිට්. ලියා ගන්න පුතේ මාතෘකාව. ගිනුම් කරණය සහ එහි අවශ්‍යතාව ගිනුම් කරණය සහ එහි අවශ්‍යතාව රයිට් ඒකේ අනුමාත්‍රකාව ලියා ගන්නට ගිනුම් කරණය හැඳින්වීම ගිනුම් කරණය හැඳින්වීම අනුමාත්‍රකාව රයිට් එක පේලියක් ලියා ගන්න ගිනුම් කරණය හැඳින්වීම සම්බන්ධයෙන් ගිනුම් කරණය හැඳින්වීම සම්බන්ධයෙන් ලෝකයේ විවිධ පුද්ගලයන් ආයතන ලෝකයේ විවිධ පුද්ගලයන් ආයතන විවිධ නිර්වචනයන් ඉදිරිපත් කර ඇත විවිධ නිර්වචනයන් ඉදිරිපත් කර ඇත විවිධ නිර්වචනයන් ඉදිරිපත් කර ඇත ඒකම ලියා ගන්න එම නිර්වචන අධ්‍යයනය කිරීමෙන් එම නිර්වචන අධ්‍යයනය කිරීමෙන් කිරීමෙන් ගිනුම් කරණය පිළිබඳ ගිනුම් කරණය පිළිබඳ පොදු නිර්වචනයක් පහත පරිදි හඳුනාගත හැකිය පහත පරිදි හඳුනාගත හැකිය පොදු නිර්වචනයක් පහත පරිදි හඳුනාගත හැකිය. ඒතර දැන් අර විවිධ ආයතන කියපු නිර්වචන මං ආයේ සටහනට දෙන්නේ නැහැ. ඒවා නිබන්ධනයේ තියෙන. හරිද පුතේ? ඔකට්ටිය පොඩි ක්ලියර් ෆයිල් එකක් හරි පොඩි කාඩ්බෝඩ් ෆයිල් එකක් හරි කමක් නැහැ හදලා ගිනුම් කරන්නේ 2024 කියලා ලස්සනට අතින් හරි ලියලා නේද? ප්ලැටික් නම් එකකින් හරි ලියලා කොලේකින් ප්‍රින්ට් එකක් අරන් අලවනා නම් එහෙමයි. එහෙම ආලා හදලා මම මේ එවන නිබන්ධන ටික ප්‍රින්ට් කරලා බොහොම ලස්සනට පිළිවෙලට ෆයිල් එකේ තියාගන්න ඕන. ලස්සනට පිළිවෙලට කියන්නේ පොඩි කරන්න නැතුව තියාගන්න කියන එක නෙවෙයි. පිළිවෙලට තියාගන්න ඔයා ඒවා හොඳට පරිහරණය කරන්න. ඒතර ඔයා පාඩම් කරන දවසට ඔයාගේ නෝට් එකයි මේ ටියුට් ෆයිල් එකයි දෙකටම එකට අරන් වැඩේ යන්න. හරි. පාඩමට දාලා නිබන්ධනය ගන්නවා සටහන ගන්නවා දෙකම එකවර කියව ගන්න. මේ දෙක ගලපගෙන කියව ගන්න ඕනේ. තේරෙනවද? දැන් අපි ක්ලාස් වල නිබන්ධන දෙනවා මොකද්ද වෙන්නේ නිබන්ධන බොරු වැඩක්. ඇත්තටම කිව්වොත් මම පුළුවන් නිබන්ධන හරීම අවමයි. ගණන් වලට තමයි නිබන්ධන දෙන්නේ ගොඩක් ඈ. සටහන වලට නම් මගේ නිබන්ධන බලාපොරොත්තු වෙන්නත් එපා. සටහන වලට නිබන්ධන දෙන්නේ නැහැ බොරු වැඩක්. ළමයිගේ වියදම විතරයි බොරුවට. ඇයි ඒ? අපි දකලා දෙන නිබන්ධන දුන්නම දෙකරණ වල පොතාස්ති ගහ ගන්නවා එච්චර තමයි. දිගහැරලවත් බලන්න. නිබන්ධන දෙනවා ගණන්.
ගණන් ලියලිය ඉන්න බෑනේ අපට. එහෙනම් ඒවට නිබන්ධන කරන සටහන් කිය මම කියවනකොට ලියා ගන්න ඕනේ මොකද? කියවනකොට ලියද්දි පුතේ හිතට ගිහිල්ලා තමයි පොතට එන්නේ. හරි එහෙනම්. හයි. ලියාගම් පොදු නිර්වචන. පොදු නිර්වචන. ලියන්න. පල්ලෙහා ලියා ගන්න. ඉන්නවට සමාදාන ලියා ගන්න. පල්ලෙහා විරම ඡේදක ලියා ගන්න. දැන් මම මෙතන ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවානේ පුතේ. ඔයාලට දැන් මම බෝඩ් එකේ ලියන දේක් බලා ගන්න ඕන නම් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටරේ හරි මේ ස්ක්‍රීන් එකට වයිට් බෝඩ් එක තියෙනවානේ ඒ පොඩි කොටසට ඩබල් ක්ලික් කරන්න. ෆෝන් එකේ නම් මෙහෙම දෙපාරක් ටච් කරන්න. එතකොට මම ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන් එක චූටි වෙලා වයිට් බෝඩ් එක වලට ලොගෝට පේයි. ආයෙ ඔයාලට ෂෙයා කරලා තියෙන ඩොකියුමන්ට් එක බලා ගන්න ඕන නම් ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට මගේ වයිට් බෝඩ් ස්ක්‍රීන් එක චූටි වෙලා ඔයාලට නිබන්ධනේ හොඳට ලොගෝට පේයි. හරි නිබන්ධනේ ඔයාලට එව්වට පස්සේ මම ආයෙ ස්ක්‍රීන් ෂෙයා කරන්නේ නැහැ. ඔයාලට නිබන්ධනේ print කරලා ළඟ තියාන බලන්න පුළුවන්. අද මේ නැති ඉඳ තමයි ස්ක්‍රීන් එක ෂෙයා කරලා ගත්තේ. හරිද පුතේ? right. ලියාගමු අපි එහෙනම්. පල්ලේ ඉන්වර්ටඩ් කමා ඇතුලේ ලියාගන්න. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අපි ඒ කවුද කියලා කියනවා. උනන්දුවක් දක්වන පාර්ශවය කවුද කියලා පස්සේ සාකච්ඡා කරමු. දැන් ලියාගන්න උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තීරණ ගැනීම සඳහා තීරණ ගැනීම සඳහා ගිනුම් කරන ඒකකයට අදාළ ගිනුම් කරන ඒකකයට යුනිට් එක ගිනුම් කරන ඒකකයට අදාළ අදාළ ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය ගිනුම් කරණයයි සමස්ත ක්‍රියාවලිය ගිනුම් කරණයයි දැන් ඕක පොඩ්ඩක් කවුරු හෙවොත් පෙළි දෙකයිනේ පටලලා කියන්න පුළුවන් වෙන්නෝ හරි යාළුවෝ තමයි මොනවා මයන් කරන්නේ කොමස් බා මොනවද මං කොමස් වලට දීන්නේ කියන එක accounts දින ව්‍යාපාර අධින දින icon දින ඉතින් මං අහන්න විදිහ මොන බව accounts කියන්නේ මොනවද කරන්න දෙන්නේ දැන් කියන්න පුළුවන් නේද මේ accounts කියන්නේ මචං මොය මචං මොනවා කරලා ගියත් මචං උඹලා වැඩ කරන්න ඕනේ කම්පැනි එක කම්පැනි එකේ accounts හදන්න ඉඳලා මචං අපි ඉගෙන ගන්න ඈ උඹලා මොනවා කරලා ගියත් මචං උඹලට පඩි ගන්න වෙන්නේ අපි accounts හදුවොත් තමයි කම්පැනිට ඇවිල්ලා අන්න එහෙම ටෝක් එක දෙන්න පුළුවන් වෙන්න ඕනේ හරි නේද ඒකට කියනවා මැක්ස් සයන්ස් කරන්න කියලා ලොකු ටෝක් දෙන්නේ අපට නේද? ඒ වගේ වත් කියන්න පුළුවන් නේ. උඹලා ඔහි කියලා වැඩ කරත් වැඩක් නැහැ. නේද? අපි ඒක ඇවිල්ලා කම්පැනි එකට ඇවිල්ලා අපි account හදුවේ නැත්තම් ඔක්කොම හබක්. නේද? අන්න එහෙම ඉන්නවනේ පොරවල්ලා වගේ. ඈ? හරි පුතේ. right. එහෙනම් අපි ඔන්න ඉගෙන ගත්තා ගිනුම් කරණේ කියන්නේ මොකක්ද කියලා. right. ඊට පස්සේ අපි තව පොඩි අනුමාර්ථකාවක් ලියාගමු. ගිනුම් කරණේ අරමුණ ගිනුම් කරණේ අරමුණ ගිනුම් කරණේ අරමුණ right අනුමානතුක මොකද්ද ගිනුම් කරණයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ගිනුම් කරණේ අරමුණ දැන් අපි ඕන වැඩක් කරද්දී අරමුණ දැන් ඔය කට්ටියයි මේ පන්තිර සම්බන්ධ උනේ. අයිය ඔය කට්ටිය ගිනුම් කරණේ ඉගෙන ගන්න මේ පන්තිර සම්බන්ධයි. ගිනුම් කරණේ කියන විෂයට උසස් පෙළදී හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න එක ඒකයි අරමුණ. නැතු මේ පෑ දෙකක් ෆෝන් එක දිහා හරි කම්පියුටර් දිහා හරි බලන් ඉන්න. නෑ. අන්නේ ගෑම් වෙලේ මේ දේ තියාගන්න ඔයාගේ අරමුණ මොකක්ද කියන්නේ? මොන බාධා වාවත් ඔයාගේ අරමුණට ඔයා ගමන් කරන්නම ඕන. ඒකයි හොඳ කලමනාකරුවෙක්ගේ ලක්ෂණය. නේද? තමන්ගේ අරමුණ හිතේ තියාගෙන ඒ අරමුණට ගමන් කරන්න ඕන. බලමු ගිනුම් කරන්නේ අරමුණ මොකද්ද කියලා. right. ලියාගන්නවත් කතා කරමු. ලියාගමු පුතේ. මාතෘකාව ලියන්න ගිනුම් කරන්නේ අරමුණ ලියන්න. ගිනුම් කරන
ඒකකය පිළිබඳ ඕකේ මම දැන් මොකද කරේ විනාඩියක් අහගන්න මම දැන් ඉස්සලා කියලා දුන්නා ගිනුම් කරන්නේ කියන්නේ මොකද්ද හරි ඊට පස්සේ දැන් කියලා දෙනවා ගිනුම් කරන්නේ අරමුණ මොකද්ද ඔය ගිනුම් කරන්නේ අරමුණ කියලා දෙනකොට ඇතුලේ එන ප්‍රධාන වචනයක් තමයි මොකද්ද ගිනුම් කරන ඒකකය කියන වචනේ ඔයා ඕක දැනට ලියා ගන්න මම ඊළඟට පැහැදිලි කරනවා ගිනුම් කරන ඒකකය කියන්නේ මොකක්ද හරි එහෙනම් මේ පාඩම ප්‍රයෝගිකලා යන්න හරිද පුතේ නැත්නම් දැන් ලියන්න පටන් ගත්තා මේ මොකද්ද අප ගිනුම් කරන ඒකකය කියන්නේ දන්නේ නැහැ හදවත කටහන් දෙන මොකද්ද වන්නේ නැහැ මම පල්ලෙන් එක පැහැදිලි කරනවා හරි ගිනුම් කරන ඒකකයක් කියලා කියන්නේ පුතේ අපි ගිනුම් හදන ආයතනය ඔයා සපුමන් සමාගමේ ගිනුම් හදනවා නම් ගිනුම් කරන ඒකකය කියන්නේ සපුමන් සමාගම ඔයා අරලිය සමාගමේ ගිනුම් හදනවා නම් එහිදී ගිනුම් කරන ඒකකය කියන්නේ අරලිය සමාගම ඒ අරලිය සරයි නිපුණ නිපුණත් එහෙම තමයි ඔයා නිපුණ සමාගමේ ගිනුම් හදනවා නම් ඒ වෙලාවේදී ගිනුම් කරන ඒකකය කියන්නේ නිපුණ සමාගම හරි කයිට් ලියන ගිනුම් කරන ඒකකය පිළිබඳ උනන්දුවක් දක්වන ගිනුම් කරන ඒකකය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු සම්නිවේදනය කිරීම අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු සම්නිවේදනය කිරීම සම්නිවේදනය කිරීම සන්නිවේදනය කිරීම ගිනුම් කරන්නේ ප්‍රධාන අරමුණ වේ ගිනුම් කරන්නේ ප්‍රධාන අරමුණ වේ රයිට් හරි ඊට පල්ලෙ හැචේ දින ලියා ගන්න එව නැත්තම් ඊට යටින් ස්ටාර් මාක් එකක් දාලා ලියා ගන්න निराकरण ඔය මාතෘකාව යටතේම ස්ටාර් පොයින්ට් එකක් දාලා ලියා ගන්න මෙහෙම ස්ටාර් පොයින්ට් එකක් දාලා ලියා ගන්න මෙහෙම ලියන්න ඉහත ප්‍රධාන අරමුණ මත ඉහත ප්‍රධාන අරමුණ මත පදනම් වූ පදනම් වූ ගිනුම් කරණේ උපාරමුණු ගිනුම් කරණේ උපාරමුණු කිහිපයකි ගිනුම් කරණේ උපාරමුණු කිහිපයකි ගිනුම් කරණේ උපාරමුණු කිහිපයකි හරි ගිනුම් කරණේ උපාරමුණු කිහිපයකි ගිනුම් කරන්නේ උපාරමුණු කිහිපයකි හරි ඒක අපි පල්ලෙහාන් ලියා ගමු 1 2 3 දාලා පල්ලෙහා ලියා ගමු පොයින්ට් ෆෝම් එකකින් හරි 1 2 3 දාලා හරි කොහොම හරි වාට ලස්සන විදියට වාට හිතර වදින විදියකට නේද
ලියන්න. හරි? ලියන්න පළවෙනි එක. ව්‍යාපාරය 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 ප්‍රමාණවත් ලාභයක් ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීම ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීම right ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු බලාපොරොත්තු වන ලාභයක් තියෙනවනේ අන්නේ ලාභේ හොයාගෙන නැත්තම් කොච්චරක් ලාභ උපයලා තියෙනවද කියලා හොයාගන්න ඒක තමයි එක ගිනුම් කරන්නේ උපාරමුණ देवनी एक व्यापारे मूल्य तत्व व्यापारे मूल्य तत्व व्यापारे मूल्य तत्व सत्तुदायक अन्न देनगेनी सत्तुदायक अन्न देनगेनी දැන් දැන් අපි රටක් විදිහට ගත්තත් පුතේ නේද අපිත් ආසය දරගන්න අපේ රටේ මූල්‍ය තත්ත්වය කොහොමද කියලා නේ දැන් අපේ රටේ මූල්‍ය තත්ත්වය කොහොමද අහලා තියෙන විදිහට ඔකට හ්ම් ඒ වගේම පුතේ ආයතනයේ මූල්‍ය තත්ත්වය දැනගන්නටත් ඒ ආයතනය පිළිබඳ උනන්දුවක් දක්වන අය කැමති දැන් අපේ රට ගැන අපි උනන්දුයිනේ නේද අපේ රටේ ආදායම කොහොමද අපේ රටේ වියදම කොහොමද අපිට තව කොච්චර කාලයකට තෙල් තියෙනවද තෙල් ගන්න සල්ලි තියෙනවද නේද අපිට පොහොර ටික ගේන්න සල්ලි තියෙනවද අපි කොච්චර අපිට විදේශ සංචිත තියෙනවද එහෙම තමයි පුතේ රටක මූල්‍ය තත්ත්වය ඒ වගේම ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වයක් තියෙනවා ව්‍යාපාරයට කොච්චර වත්තම් තියෙනවද ව්‍යාපාරයේ කොච්චර ණය වෙලා තියෙනවද ව්‍යාපාරයට ණය ගෙවන්න පුළුවන්ද අන්න ඔය කියන කාරණා රටක් විදිහට ගත්තොත් අපේ රට කොච්චර ණය වෙලා තියෙනවද ඒ ණය ටික අපිට ගෙවා ගන්න පුළුවන් වෙයිද බැරි වුණොත් රටෙන් කෑලි කීයක් විකුණ ගන්න වෙයිද ආන්න රටක් විදිහට නේද දැන් මේවා කතා කරන්න පුතේ දේශපාලනේ එහෙම නෙවෙයි ඈ ඔය කට්ටිය පුතේ දැන් උසස් අධ්‍යාපනයේ ළමරනම ඇඩ්වාන්ස් ලෙවල් ඔය කට්ටිය ඊට පස්සේ ඔය කට්ටිය තමයි පුතේ මේ රටේ ඡන්ද බලය තියෙන වැඩිහිටියා බවට පත් වෙන්නේ එහෙනම් ඔය කට්ටිය පුතේ උසස් පෙළ ඔය කට්ටිය මේ කෝණ වලට මේ अकाउंटिंग वाला वड़ा वो कट्टिया आर्थिक विद्या विषय इगन गाने वाले बोलते में राटा क्या ना संपूर्ण विग्रह या क्वार्टर देने का वो ये देशभर आज जो कि ना पाचो कम वो कट्टे तेरे ना हरि ये वो देश देशभर आज जो कि ना समार का था वो था पट्टपाल बोरु समार है तानी करा पाचा ये वो तेरे ने सामान्य එතකොට කියන්න එපා සර් ඉතින් ඒවා කියන්නේ ලංකාවේ ඉන්න හොඳම ඉකෝන් හිටපු හොඳම ඉකෝන් ගුරුවරු. ඔව් ඒ කට්ටිය ඒ කාලේ හොඳ ඉකෝන් ගුරුවරු නේද? හැබැයි දේශපාලනට ආවට පස්සේ ඒ කට්ටිය හොරු වෙලා ඉන්නේ දැන්. ගුරු කෙසේ වෙතත් හොරු වෙලා ඉන්නේ. නේ? ඉකෝන් උගන්වන්නේ ක්ලාස් කරන කාලේ ඒ කට්ටිය හොඳ ගුරුවරු. දැන් හොඳ හොරු වෙලා ඉන්නේ. හරි ඒක දේශපාලනයේ විසින් මිනිස්සුන්ව විනාශ කරනවා. ඒකයි වෙලා තියෙන්නේ. හරි? ඒක අපිට කරන්න දෙයක් නැහැ ඉතින්. එකට අපි තර්කාණු මේ කිසිම තර්කයක් නැහැ හොඳ ගුරුවරු කියලා පිළිගන්නවා ආර්ථික විද්‍යාව හොඳ ගුරුවරු කියලා පිළිගන්න. හැබැයි දේශපාලන නඩවස් ඒ කට්ටිය හොඳ හොරු වෙලා තියෙන්නේ ඒ හින්දා ඒ කියන්නේ ඒ කට්ටිය කියන කතාව අපි පිළිගන්නේ නැහැ. නේද? ඉකෝන් එහෙම ඉගෙන ගන්න ඕන කට්ටිය තේරෙන රටේ ආර්ථිකයේ ජාතික ආදායම ජාතික නිෂ්පාදිත ඒවා ගැන මේ කොමස් විෂය ධාරාවයට ඉගෙන ගන්න තියෙනවා. හරි ඉන්ට්‍රස් විෂයක් මේ සෙක්ෂන් එකක් මේ කොමස් කියන්නේ. ඒකවුන්ටින් අපි මෙහෙ වන්නනවා ලාභ හොයන විදිය ආරින් ඉකෝනොලින් වන්නනවා රටක් කොහොමද කරන්නේ කියන ආර්ථික ව්‍යාපාරات දෙනින් කියලා දෙනවා බිස්නස් එකක් කොහොමද කරන්නේ කියන අය මොනවද ඕනේ නේද උන් තමන්ගේ කියලා බිස්නස් එකක් කරගෙන රටක් හදාගෙන පාඩුවේ ජීවත් වෙන්නයි තියෙන්නේ හරි right පුතේ අපි එහෙනම් උපාරමුණු දෙකක් ලියාගත්තා මේවා කියන්නේ ඔකට මේවා දැනගන්න ඕනේ පුතේ ඈ right තුන්වෙනි උපාරමුණ ලියාගන්න නීතිමය අවශ්‍යතා ඉටු කිරීම නීතිමය අවශ්‍යතා ඉටු කිරීම ඒ කියන්නේ පුතේ
සමහර නීති නීතියෙම කියලා තියෙනවා ගිණුම් තියන්න account සදන්න කියලා. දැන් අපි ගත්තත් උදාහරණයක් විදියට සමාගම් ගත්තොත් එහෙම පුතේ 2007 අංක 7 දරන සමාගම් පනතෙම්ම කියලා තියෙනවා සමාගම් වල ගිණුම් කරන්නේ අනිවාර්යයි කියලා. සමාගම් වල ගිණුම් කරන්නේ අනිවාර්යයි කියලා නීතියෙම කියලා තියෙනවා. එතකොට අයිතිකාරයා කැමති වුණත් නැතත් ඇල්මක් ඇති පාර්ශවයන්ට තොරතුරු දෙන්න ඕන වුණත් නැතත් නීතිය ඊට කරන්න ඕනේ ඉඳ අපට ගිණුම් හදන්නම වෙනවා. ඒකයි නීතිමය අවශ්‍යතාව කියලා අපි උදෙන්දී කිව්වේ. දැන් මේ මම මාර්තුකාව නැත්තම් මේ පොයින්ට් එක දීලා මම මේ පැහැදිලි කරන එක පුතේ වාගේ හිතේ හොඳට තැම්පත් වෙන්න. ඔයා පස්සේ අවස්ථාවක මේ සටහන කියවද්දී ඔයාට දැනෙන්න ඕනේ ඔයාට ඇහෙන්න ඕනේ මම මේ කියපු කරුණු ටික. තේරුණා? नीति में आवश्यकता की नहीं कहते बुते उदाहरण की लिया गंडे उदाहरण है लिया गंडे सीमा सहित समागम वाले गिनुम करने अनिवार्य बाब सीमा सहित समागम वाले गिनुम करने अनिवार्य बाब दिदास हते जने वार्षे पुत्र है दिदास हते अंक हतदारण समागम पनते सटहा उदाहरण नीति में आवश्यकता वाले उदाहरण ईलांगे एक තියෙන එකක් මොකද්ද ඔයාට අපිට නේද දැන් අනිත් කතරන් කියන්නේ ළමයට මේක වෙන්නේ කියලා නෑ මං කියන මටත් ඒක තියෙනවා නේ අපිත් මිනිස්සුනේ ඈ මොකද්ද තියෙන්නේ ආ මේ තියෙනවා මේ මතක නෑ නේ මතකයි අමතකයි ආ එහෙනම් ව්‍යාපාරයකට මේ වුණොත් මොකද ගණදෙනු ටික අමතක වුණොත් එහෙම වැඩේ හබක් නේ ආ ගණදෙනු කරුව ප්‍රාර්ථනා කරයි බඩු ටික අරගෙන ණයට අරන් ගිහිල්ලා අනේ මේක මුදලාලිට අමතක වියා අනේ මේක මුදලාලිට අමතක ගියන් කියලා පඳුරුද්දායි පොලුද්දායි ඈ ඔක්කොම කරයි ඇයි ඒ අමතකුණාට පස්සේ ආයෙක ගෙවන්න ඕනේ නැහැ නේද මුදලාලිට අමතකුණා මුදලාලිට මතක නැහැ මෙයාගෙන් සල්ලි ගන්න තියෙනවා ආ එහෙනම් ඊළඟ අරමුණ තමයි මොකද්ද පුතේ ගණදෙනු අමතක වීම හා ගණදෙනු අමතක වීම හා අතපසුවීම ගනුදෙනු අමතක වීම හා අතපසුවීම ආදිය තුලින් අතපසුවීම ආදිය තුලින් සිදුවිය හැකි අවාසි එහෙම අමතකුනොත් අපට අවාසිනේ පට්ට අවාසිනේ අපි බඩු විතරුණා ණයට සල්ලි අය කරගන්න දෙන කියලා අමතකේ පට්ට අවාසියක් නෙවෙයි වැනි හිඳු විය හැකි අවාසි අවම කර ගැනීම හා ඒක නෝ ලියගමු අවම කර ගැනීම හා මූල්‍ය කටයුතු मूल्य कटयुतु क्रमवत् किरीम मूल्य कटयुतु क्रमवत् किरीम ඔන්න ගිනුම් කරන්නේ ප්‍රධාන අරමුණු සහ උපාරමුණු right ඕක පුතේ දෙවිදීකට අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන් හරිද කෙලින්ම අපෙන් අහන්න පුළුවන් ගිනුම් කරන්නේ ප්‍රධාන අරමුණ කුමක් නැත්නම් ගිනුම් කරන්නේ අරමුණ කුමක් එහෙම ඇහුවොත් කියන්න පුතේ පළවෙනි මොකද්ද ප්‍රධාන අරමුණ හරි ඕක පුතේ තව විදියකට අහන්න මොකක්ද ඇයි අපිට ගිනුම් කරන්නේ අවශ්‍ය වෙන්නේ අන්න එතකොට ඔයා දැන් මේ ඉගෙන ගත්ත දේවල් ටික අහන ප්‍රශ්නෙට ගලපලා ලියා ගන්න පුළුවන් වෙනවා අන්න ඒක තමයි පුතේ උසස් පෙළ දරුවෙක්ගෙන් පරීක්ෂකවරු බලාපොරොත්තු වෙන්නේ එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ
මේ ගුරුවරයා දුන්න සටහනම එහෙම්ම ප්‍රශ්නවලට උත්තර ලියයි කියන. එහෙම ලියන්න බැරි වෙන විදිහට තමයි ආ ප්‍රශ්න අහන්නේ. අපි උගන්වන්නේ පුතේ ගිනුම් කරන්නේ අරමුණු. එයා අහන්නේ ඇයි අවශ්‍ය වෙන්නේ? ඉතින් පුතේ අපට අවශ්‍ය වෙන්නේ අර අරමුණු ටික ඉටු කරගන්නනේ. අන්න ඒක අපි ගලපලා ලියන්න. අපෙන් යවොත් ප්‍රශ්නේ යවොත් ව්‍යාපාරයකට ගිනුම් කරන්නේ අවශ්‍ය වන්නේ ඇයි? කර්ම ඉදිරිපත් කරන්න. ප්‍රධාන දේ තමයි මොකද්ද? අල්මක් ඇති පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු ලබා දීම. ලබා දීම සඳහා ගිනුම් කරන්නේ අවශ්‍ය. ඊට පස්සේ ව්‍යාපාරයේ ලාභදායීත්වය දැන ගැනීම සඳහා ගිනුම් කරන්නේ අවශ්‍ය. පහත කරුණු සඳහා ගිනුම් කරන්නේ අවශ්‍ය වෙයි. එකක් තමයි අල්මති පාර්ශවයන්ට තොරතුරු ලබා දීම. ව්‍යාපාරයේ ලාභදායීත්වය දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය දැන ගැනීම. විවිධ නීතිමය අවශ්‍යතා ඉටු කිරීම. ඊට පස්සේ ව්‍යාපාරයේ ඇතිවන ගනුදෙනු අමතක වීම සහ මගහැරීම වළක්වා ගැනීම. අන්න ගිනුම් කරන්නේ අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය ටික. ඔන්න එක පරීක්ෂකරෙක් එක අවුරුද්දක මේ විදිහට ප්‍රශ්නයක්. තව අවුරුද්දක පරීක්ෂකරයා ඒ අවුරුද්දේ ප්‍රශ්නේ අහනවා මොකද්ද? ගිනුම් කරන්නේ අරමුණු කවරේද? ගිනුම් කරන්නේ අරමුණු කවරේද? අන්න අපේ ළඟ සටහන තියෙනවා. අපි පෙරලා ගන්නවා. උත්තරේ අපි ගැට ගන්නවා. උත්තරේ ලියන්න ඕනේ අරමුණු. ගිනුම් කරන්නේ අරමුණු ප්‍රධාන අරමුණු සහ උපාරමුණු ලෙස හඳුනාගත හැකි ඒවා පහත පරිදි. ආයේ මේ අර සිංහල සාහිත්‍ය ලියනවා වගේ ඡේද ගණන් පිටු ගණන් උත්තර ලියන්නේ නැහැ. ගිනුම් කරන්නේ උත්තර ලියන්නේ. බොහොම ෂෝට් ඇන් ස්වීට්. බොහොම කෙටියෙන්. කෙටියෙන් අදාළ කාරණාව කියන හරියට. එච්චරයි. අය වැල්වට අරන් ඕනේ නැහැ. නේද? අපි කියන්නේ මොනවද? උපමා අටුවා ටීකා ඒවා වැඩක් නැහැ ගිනුම් කරන්න. ඒවා හොඳයි ආර්ට්ස් වල සිංහල විචාරය යම් මනන් ලියද්දී. එකවුන්ස් වලට එහෙම අදාළ නැහැ. කෙලිම තක්කෙරම උත්තරේ කිව්වම ඇති. තේරුණා? දැන් මම මේ කියලා දුන්න එක තේරුණාද? මේ අපි ඉගෙන ගත්ත කරුණු ටික පදනම් කරගෙන පරීක්ෂකරයාට මේ එකම උත්තරේ ලියන්න පුළුවන් ප්‍රශ්න දෙආකාරයකින් අහන්න. ඔක තමයි උසස් පෙළ තියෙන උසස් පෙළවල තියෙන ස්වභාවය. ඒ කියන්නේ උසස් පෙළේදී ළමයාගේ චින්තන හැකියාව එහෙම නැත්නම් සිතීමේ ශක්තිය අපි වර්ධනය කරන්න ඕනේ. ගුරුවරු විදිහට අපි ඒක කරන්න ඕනේ. පරීක්ෂකවරු වෙම තර්කන හැකියාව එහෙම නැත්නම් සිතීමේ ශක්තිය යා පරීක්ෂා කරලා බලන්න. තේරුණාද? අන්න එහෙනම් ඒ ලෙවල් එකට ගැලපෙන්න ඉන්න ඕනේ. අපි දැන් මොන ලෙවල්ද? අපි ඇඩ්වාන්ස් ලෙවල්. එහෙනම් ඒ විදිහට ගැලපෙන්න ඉන්න ඕනේ. ඕඩිනරි ලෙවල් සාමාන්‍ය පෙළ විදිහට ඉන්න ඕනේ දැන් නෑ. අපි දැන් ඇඩ්වාන්ස් ලෙවල්. නේ? ඒකට ගැලපෙන විදිහට අපි හිතන්න පතන්න ඕනේ. ඒකට ගැලපෙන්න ඉගෙන ගන්න ඕනේ. අන්න ඒව තමයි දැන් අපි මේ උගන්නගෙන යන්නේ. හරි. ඊට පස්සේ මං කිව්වා ඔය අපට ගිනුම් කරන්නේ අරමුණු කතා කරද්දී වැදගත් කරුණක් තිබ්බා ගිනුම් කරන ඒකකේ. නේද? යුනිට් එක. ගිනුම් කරන ඒකකේ කියන්නේ. අපි බලමු මොකද්ද මේ ගිනුම් කරන ඒකකය කියලා කියන්නේ කියලා. ගිනුම් කරන ඒකකය මොකද්ද? බලමු ගිනුම් කරන ඒකකය කියන්නේ කියමයි. නිබන්ධනයට තව එන්න කල් තියෙනවා. හරි, අපි මේ ටික ලියාගෙන ඊට පස්සේ නිබන්ධනයට එමු. රයිට්. ගිනුම් කරන ඒකකය මොකද්ද? ගිනුම් කරන ඒකකයක් කියලා කියන්නේ මොකද්ද? ගිනුම් කරන ඒකකයක් කියලා කියන්නේ මං ඉස්සලත් කිව්වා අපි ගිනුම් සකස් කරන්නට මූලික කරගන්න ආයතනය තමයි අපි ගිනුම් කරන ඒකකය කියලා කියන්නේ. හරි, මාතෘකාව ලියාගන්න. ගිනුම් කරන ඒකකය. ගිනුම් කරන ඒකකය. ඔබට පුතේ විවිධ වචන පාවිච්චි කරනවා ගිනුම් කරණය තුළ. විවිධ වචන භාවිතා කරනවා. ගිනුම් කරන ඒකකය. ඔබරම් වචනය භාවිතා කරන පොතේ ගිනුම් කරන අස්තිත්වය. අස්තිත්වය. රයිට්. ඔය අලුත් වචන ගිනුම් කරන්නේ තියෙන වචන. ගිනුම් කරන ඒකකය මාතෘකාවලින් වරහන් නැතිව ලියාගන්න. ගිනුම් කරන අස්තිත්වය.
වචන අහන්න පුළුවන් විභාගය. විරුම් කරන අස්තිත්වය කියලා අහන්න. නම් මේ මොකක්ද මේ කියලා බලන්න. මේ දේව ඉගෙන ගත්තේ නැත්නම්. හරි. මේ මොනවද මේ කියලා බලයි. අපි ඒවා ඉගෙන ගත්තේ නැත්නම්. පිරුණාද? රයිට්. හරි. ලියාගම විරුම් කරන එකකේ කියන එකට මම පැහැදිලි කරනවා. කියන්න. ගිනුම් කරන ක්‍රියාවලියේදී ගිනුම් කරන ක්‍රියාවලියේදී ගිනුම් කරන ක්‍රියාවලියේදී සැලකිල්ලට ගන්නා ආයතනයක් ආයතනයක් හෝ ආයතනයක් හෝ සංවිධානයක් ආයතනයක් හෝ සංවිධානයක් ගිණුම් කරන ඒකකයක් ලෙස ගිණුම් කරන ඒකකයක් ලෙස हरिदे रटे समस्त रटे कौंट पावे අපට විතරයි කවුන්ට් ගිනුම් හදන්නේ ව්‍යාපාරවල විතරයි ගිනුම් හදන්නේ එහෙම නෑ පුතේ අපේ රටක් ගත්තොත් රටටත් ගිනුමක් හදනවා රටේ ගිනුම් හදනවා කවුද හදන්නේ මේවා ශ්‍රී ලංකා මහ බැංකුව හරි එතකොට මුළු රටේම ගිනුම හදනකොට එතන ගිනුම් කරන ඒකකය වෙන්නේ මොකක්ද මේ රටම තනි රටක් ඇමරිකාවේ ෆයිනල් account එක ගත්තදී ගිනුම් කරන ඒකකය වෙන්නේ ඇමරිකා රාජ්‍ය ශ්‍රී ලංකාවේ फाइनल अकाउंट श्रीलंका जाति गिनुम हदद्दी नेशनल अकाउंट हदद्दी जाति गिनुम हदद्दी गिनुम करण ऐक अपे रटे समस्त रटम राइट मतगति आगो राइट आगम इलांग चेदरे अंडेगा इलांग चेदरे अंड තෝරාගනු ලබන තෝරාගනු ලබන යාගන කමාදාලයෙන් කියනහට තෝරාගනු ලබන පුද්ගලයෙක් කමාදාලලියමු පුද්ගලයෙක් ව්‍යාපාර සංවිධානයක් ව්‍යාපාර සංවිධානයක් व्यापार नोवन संविधानयक व्यापार संविधानयक व्यापार नोवन संविधानयक राज्यक राज्य केन रट राज्य 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 राजयक राजयक रटक अलग तुरंत राज्य राजयक रटक अलगेट अलग राज्य राजयक रटक हो राज्य राजयक रटक हो
ඕනෑම ආර්ථික කටයුත්තක් ඕනෑම ආර්ථික කටයුත්තක් ඕනෑම ආර්ථික කටයුත්තක් ගිනුම් කරන ඒකකයක් වේ ගිනුම් කරන ඒකකයක් වේ හරි right ඊට පස්සේ ගිරුම් කරනේ කරද්දී අපි කිව්වා මොනවද අපි තර මේ තපයන්නේ ආර්ථික තොරතුරු sannivedanaya කරනවා නේද අපි ඇත්තම ගිරුම් කරනේ කියන්නේ පුතේ information system එක ඒ කියන්නේ මොකද්ද තොරතුරු පද්ධතිය information system එක තොරතුරු පද්ධතිය මෙයා ළඟ තියෙන මොන තොරතුරුද මෙයා ළඟ තියෙන ආර්ථික තොරතුරු आर्थिक 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 मूलिक वशेन्म गिनुम करने सपयानी मूल्य मे तोरतु मूल्य मे तोरतु एक मूल्य मे तोरतु मुदलिन मणिंड पुलुवान तोरतु व्यापारी तीन पुते मूल्य तुर विदय अभी मूल्य तुर फाइनेंस इनफॉर्मेशन मूल्य तुर तम सपया मोन मूल्य नव तुर आयतने सेवको पानी आखिरी मूल्य तुर एक संख्यात्मक आगे तुर तुर आख सेवक व्यापारे निष्पादने बांड इहल प्रमित निष्पादने एक मूल्य में तोर तुरा मुद प्रमित निष्पादने गिनुम करने तोर तुरा कुदने गिनुम करने निष्पादने पिरीवेचर आई के लगे अनेक मूल्य में तोर तुरा හදන ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය හොඳ ගුණත්වයෙන් නිෂ්පාදනය කරනවා කියන එක මූල්‍යමය තොරතුරක් නෙවෙයි. එහෙනම් මං කියන්නේ වෙනස. හැබැයි මේ ගුණත්වයෙන් නිෂ්පාදනය කරන්න යන පිරිවැය පිළිබඳ තොරතුරක් දෙනවා නම් ඒක මූල්‍යමය තොරතුරක්. ඒක ගිනුම් කරන තොරතුරක්. තේරුණාද පුතාලට? දරුවන්න තේරුණාද? right. එහෙනම් අපි ඒක ලියාගමු. ඔය කියන කාරණාවලට යටින් विशेष ගිනුම් කරන ඒකකයට අදාළ මේ ස්ථමාකියට ලියා ගන්න ගිනුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු ලෙස හඳුනා ගන්නු ලබන්නේ නැත්නම් හඳුනා ගන්නේ ආර්ථික තොරතුරු ලෙස හඳුනා ගන්නේ හරි ඔන්න ඉන්වර්ටඩ් කමා ඇතුළේ ලියා ගන්න එහෙම නැත්නම් ලියලා හයිලයිට් කරගන්න හඳුනා ගන්නේ මූල්‍යමය තොරතුරුය मूल्यमे मुदलिन වටිනාකම ප්‍රකාශ කළ හැකි තොරතුරුය මුදලින් වටිනාකම ප්‍රකාශ කළ හැකි තොරතුරුය right මේකට උදාහරණ දෙකක් කියන්න මතර කරනවා එතකම ඔහොම ඉන්න right මෙනම් මුදලින් මැනිය හැකි තොරතුරුය හරි පුතේ ඒකට උදාහරණ ලියා ගන්න යටි උදාහරණ උදාහරණ ලියන්න
ව්‍යාපාරයේ වාර්ෂික ලාභය ව්‍යාපාරයේ වාර්ෂික ලාභය රුපියල් ලක්ෂයකි අන්න මූල්‍යමේ තොරතුරු උදාහරණ ව්‍යාපාරයේ වාර්ෂික ලාභය රුපියල් ලක්ෂයකි අන්න අපි දෙන මූල්‍යමේ තොරතුරු හරි උදාහරණ ඊළඟ එක ව්‍යාපාරයේ මුළු වත්කම් ව්‍යාපාරයේ මුළු වත්කම් රුපියල් ලක්ෂ 10කි ඔන්න මූල්‍යමේ තොරතුරු व्यापारी मूल्य में नोन दुर्दी हरी अभी क्या मूल्य दुर्द व्यापारी मूल्य नोन दुर्दी කලමනාකරන තීරණ ගන්න අවශ්‍යත් වෙන හැබැයි අපි කියන්නේ ගිනුම් කරණය තුරින් සපයන්නේ මොනවද මූල්‍ය තොරතුරු. එහෙනම් අපිට වැදගත් වෙන්නේ ව්‍යාපාරයේ තියෙන මූල්‍ය තොරතුරු තමයි. හරිද පුතේ? රයිට්. එහෙනම් අපි අද ගොඩක් වැදගත් දවසක් ඔකට්ටියට ගිනුම් කරණය පිළිබඳ සමස්ත අවබෝධයක්. හරි? අද ඔයා නිකන් අවුරුදු දෙකක් ඉගෙන ගත්තා වගේ ඇති. ඇයි ඒ? ගිනුම් කරණය තුල ඔයා ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා ඔයා අද සම්පූර්ණයෙන්ම දැනගත්තා. एक आड़ गोड़ा वटना पुते वागी इदिरी अनागते सार्थक करगेने वो कट्टे खवदारी उसास पेल लेला हुंद प्रतिपले आग्गात दावसरो कट्टे मताक पे में तुशांद स्वेरे दा अपट गिनुं करने पटांगान नगोट क्यूव ए आवबो दे अपट अवसान मुहुत दक्वाव पहें दिलिवम उगुनावन कीन कारना वो कट्टे मताक पे अरे पुता ए हिंदा में पानी विडे वो कट्टे के आलु अंड़ देंट एकाउंस तोर गांड़ इन्न बला पुरुत्ते इन्न दरु अंड़ देंट මේ සර්ගේ ක්ලාස් එකට ඇවිල්ලා මේක පොඩ්ඩක් ඉගෙන ගන්න අහගන්න කින කාරණාව එකට පණිවිඩයක් දෙන්න. ඒ වගේ මම අද එද කිව්වා වගේ පොරොන්දු වෙන ඔකට්ටිය ඒලෙවල් ලියනකම් මේ පන්තිය අඛණ්ඩව දිගටම ඔකට්ටියක වගකීම් මම බාර අරගෙන කරගෙන යනවා. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. කරුණා කරලා අද පන්තිය සම්බන්ධ වුණු දරුවෝ ඔකට්ටියගේ නම සහ අද පන්තියට සම්බන්ධ වුණා කියන පණිවිඩය මට WhatsApp පණිවිඩයක් දාන්න. මට ඒක වෙනම ගොනු කරලා තියාගන්න ඕනේ ළමයි ටික එකතු කරගන්න. पब्लिक ग्रूप दंतीर संबंध जून मसे फ्री क्लास जुलाई वाले अभी पे क्लास अखंड विभाग लीन कम निराकरणी ඒකල කතා කරන්න WhatsApp පණිවිඩය දැම්මත් එහෙම කියන්න. ඊට පස්සේ ඔකට්ටි මං group එකේ ලියාපදිංචි කරගත්තා පස්සේ ඔකට්ටි නමින් මං අඳුර ගන්නවා කවුද කියලා. හරි පුතේ එහෙනම් සුබ දවසක් සුබ රාත්‍රියක්. අපි අදර පන්ති කටයුතු අවසන් කරනවා ලබන සතියේ හමු වෙමේ බලාපොරොත්තු වෙමි. සුබ රාත්‍රියක්.